දම්සිහනද නමස්කාරවේවා බුදුරුවනට සැමදා බුදුහිමින් සරනයමි නමස්කාරවේවා. සම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදා මහ සංග සරනයමි. නම්මාස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරන සාරනයමි සාදුු පින්වත්න්නේ අද නවම් පුන්පුහෝ දවසේ මේ පිංවතුන් අද උදෑසන මේ ගෞතම බුද්ධ ශාසනයේ වැඩසිටි උතුම් රහතන් වහන්සේලාට උපහාර පූජා පිණිස කුමක්ද කළේ අත්හංග උපෝසතසිල් සමාදන් වුණා මේ දේවල්වලින් මම වලකිනවා කියලා සිතට අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා. තෙරුවන්සරණය පිහිටලා මේ ශීලාදී ගුණදහරම් දියුණු කිරීම මෙතකයි කියලා කියන්න බැරි අනුසස්තියන දෙයක් අවංකවහම තෙරුවන් සරණය පිහිට මේ සීලි ආරක්ෂා කරගත්තොත් ඒකේ පිලිසරණ මෙ පමණයි කියලා කියන්න බැරි තරන්. ඉතින් මේ ගුණධර්ම රැකඩ සුදුසුකමක් ෝමනයි මොකක් දේ සුදුසුගම තමා තමාට ආදරය කරන්න ඕනි තමන් තමන් දුකට වැටිනවාට බයනං තමන් සැපේට කැමතිනම් තමන් තමන්ට දේශ කරන්න නැත්තං ආංඒ කෙනාට තමයි මේ ගුණධර්ම පිහිටන්නේ. තමන්ට දේශ කරන එනැත්්ද. ඉන්නවන්නේ ඕන තරන් ඉන්නවා. ගුණධර්ම පිහිටන්න ඇහතකොට ගුණධර්ම පිහිටන්ට නම් තමන් බයිවෙන්්ඩෝනේ දුකට වැටින්ඩ සතරපායට වැටින්ඩ තමන් බයි වෙන්්ඩෝනි එක තේරුුවමකක්ද තමන් තමන්ට ආදරයේ දක්වන්න ඕනේ එම නැත්තන් මේ ගුණධර්ම පිහිටන්නේ අද අපි බොහොම ලස්සන සූත දේශනාවක් ගන්න යන්නේ මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ජිම නිකායේ මූල පණාසකය කන්න කොටසේ මේ අපි අද ඉගෙන ගන්න සූත්‍ර දේශනාව නම ශාලීයක සූත්‍රය සාලාකයන ගමේ වාසයකරපුවායට වදාළ දෙසුම බුදුරජාණන් වහන්සේ බහත් භික්‍ෂ පිරිසක් සමඟ කොසුල් දනව්වේ චාරිකාවේ වැඩිය. චාරිකාව වටිවක් කියන්නේ මොකක්ද ධර්මය දේශනා කරමින් ගමෙන් ගමට වඩිනවා වස්කාලය ආාවහම එක තැනක නවතිනව වස්කාලය ඉරුණහම ආයමත් චරිකාව ට ගන්නවා මේ විදියට කොසුල් ජන පදී චාරිකාවේ වඩිද්දී එක ගම්මානයක් තිබ්බා ඒ ගමේ නම සාලා මොකක්ද ගමේ නම සාලා ඒ ගමේ හිටිය බ්‍රාහ්මණ වංසිකය එලකොට ඒක මේ එනම් මොන ගමත්ද බ්‍රාහ්මණ වංසිකයන්ගේ ගමක් බමුණු ගමත් එතකොට ඒකාලි ගම්මාන තිබිල තියෙනවා ඒ ගමී සම්පූර්ණිම ඉන්නේ බ්‍රාහ්මණ වන්සිකවෝ අනිත්තා ඇත් ඉතින් අ අඩුුවසෙන් ඇති වැඩි වසිෙන්න්නේ කවුද බ්‍රාහ්මන එතකොට ඒ ඒක සම්මත වෙන්නේ බ්‍රාහ්මණයන්ගේ ගමක් කියලා ඒ වංසවත් කුලීන මිනිස්සුන්ගේ ගමක් හැබැයි මේ මිනිසුන්ටත් තිබුණා ගැටලු ජීවිත ගැටලු තමයි ඒ කාලේ සාමාන්‍ය සමාජයේ උස්සඩින් කතාකරපු දේවල් තිබ්බා මේකාලි සාමාන්‍ය සමාජයේ උත්සඩින් කතා කරන්න මනවාද ළමයින් ටිගෙනන්න උගන්නන්න ඕනේ යුභාග පාස්කොරු උගඩු ඕනේ කියළඟට හොදරස්සාාවක් ලබාදෙන්ඩ ඕනේ ඒ ළමයින්ටම කියලා ගැත්්දෝරක් තියෙන්න ඕනේ කාටුවත් අතනෝපා ජීවත්වෙන්ඩ ඕනේ මලාට පස්සෙ මොන වුණක් කමන්නේ. ඒකාල මිනිස්සු කතා කරපිගත් තමයි අපි මෙහෙම උන්නාට මලාට පස්සේ මක්වේද. දැ මේ කාලේ කතාව නෑ නිස මේකා මේ කාලෙ කතාාවන්න ඕන දේවල් තම අපිට ටීවයකින් පෙන්නන්නේ. පත්තරවල තියන්නේ. එති ඒ කට අන්න ඕනේ ද අපේ සිටවිලි හැදන්නේ අපි හිතන රටාව හැදෙන්නේ අපි ගන්න දැනුමට අනුව හිති නිසා පරලෝගෙන කිසිීම දෙයක් කලපනා නොකරන මිනිස්සුන්ට කුසල් කියනේවා අයිති නෑ පින් කියනේවා අයිතිත් නෑ ඒවා යිති මෙලොවක් පරලොවක් ගැන කතාකරපු සමාජයට දැ මේ වෙදදි සාලා ගමට බුදුරජාණන් වහන්සේ ඔන්න වැඩලා ඇබැයි මිනිස්සනි තිබුණ ප්‍රශ්න තිබිච්ච ප්‍රශ්න තමයි නිරය තියෙනවා කියලා අහඬ ලැබෙනෝ එතුට ඒමිනිස් හැවිවි හැ නිරේ කොහිද තියෙන්න්න කියලා දැන් අපේ රටේ කවුර හරි නිරය තියෙනවා කිවොත් එක පාටහන කොමද කොහෙදෑ ඕක තියෙන්නේ කියලා ඒගොල් ඇහමනිම ඒක උපදින්නේ මොනු වගේ අයද බලන්න වෙනස නිරේ උපදින්නේ මොන වගේ අයද. ඊට පස්සේ කාලෙ හිටිය මිනිස්සුට අහඩ ලැබුණ දෙවියූ ඉන්නවා දැන්කාර අර හොඳවාහනක දැකොක් කියනු ම් බලල්ල දෙයි වඩිනෝ දෙවෝනෙම ඒ නිරිසත් වෙන්න ඇතුලි බැලංන්නවැඩ බැරිදෙීම එකොට පිට ඔපේ බලල ල ලොකු ලස්සන ගැයක්ත්ති ආහම් බලාපල්ලා දිවී ලෝක කියනෝ ඇතුළ ඉන්න පුළුවන් පිරීතිව වේ නිසා පිට පිටම් බල බල තමයි වර්තමාන කතා කරන්නේ පිටම් බලබල ඒ නිසා මිනිස්සුන්ගේ මානසික මට්ටම දියුණුනෑ ේරව යනෑතාද තේරවට මානසික මට්ටම දියුණුනෑ ඒකාලිමින් නිස්සු කතාාවනෙ කොහොද මොනවාකරපුවායිද නිරේ යන්නේ මොනවා කරපුවායිද දිවේ ලෝකය යන්නේ එතුර එක කෙනඒ එක කියෙව කිවවා එතුර මේගුලන්ට මේ පස්නට සෑහෙන් උත්තරයක් ලැබුණේ නෑ ක්‍රීකාලිතින් පමුණු කියන්නේ සාමාන්‍ය නිකං අයි නෙමේනි වේදීගෙන ගත්තු සාමන බුද්ධිමන් මිනිස්සු ඔන්න ආරංචි වුණ ඒ ගමට බුදුරජාණන් වහන්සේ වැඩයා මේකි තියනව ලස්සන්ට ඒ ගාරංචි විච්ච විදිදිය අස්සෝ සුංකෝ සාලීයකා බ්‍රහ්මණ ගාපතිකාඇක සාලා කියන ගමේ වාසය කරපු බ්‍රාහ්මණය ග්‍රහපතියන්ට ආරංචි වුණ අහන්න ලැබුණ සමනෝ කලූ බහෝ ගෝතම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ උන් ආරචනි අපි කියන බුදුරජාණන් වහන්ස කෙල් නැත අපි කියන භාග්‍යතුන් වහන්ස කෙලා දර බ්‍රහ්මණය හැමතිසම බුදුරජාණ වන් හැඳිනව ශ්‍රමණ ගෞතමයන් වහන්ස කියලා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සක්්‍ය පුත්ත සාක්‍ය පුත්‍රයක්ය සක්්‍යකුල්ලා පබ්බ ජිත තම ගිති ිච්ච සාක්ක්‍ය රාජ්‍යය අතැරල පැවිදි වෙච්ච කෙනෙක්ය කෝසලේසු චාරිකන් චරමානෝ කොසුල්නටේ චාරිකාවී වඩිද්දී මහතා බික්ුණේ බික්කු සංගේන සද්දිී මහ භික්ෂු සංග පිරිසත් පිරිිවරාගෙන සාාලාගමටත් වැඩියයාගල ඔන්න ආරංචි වුණ ආරංචි වුණ ඉළඟට කොහොම දාරංචෙන්න්නේ තංකෝපන භවන්තන් ගෝතමන් බවත් ගෞතමයන් වහන්සේ ඒවන් කල්්‍යානෝ කිති සද්දෝ අබ්භුග්ගතෝ මෙවැනි කල්්‍යාන කීතිරාවයක් කුස්ස පැනනැගිලා කොහොඳ පැ ආරංචනි මෙන්න මෙහෙම කල්්‍යාන කීර්තිරාවයක් පැන නැගල ෙදැම මේ ගොල බෞද්ධය ඉදැම මේ බුද්ධාගන්කාරය නෙම මේ බුද්ධාකාරවිට හරි අරදර වෙන්න තිබ බද්ග කාරු නිම මේ බුද්ධිමිනිසු එදකොට ඒ මිනිස්සු කහොමද කල්පනාගලේ ඒවන් කල්්‍යයානෝ කිති සද්දූ අබ්බු්ගොත කල්්‍යාන කීරිතිරාවයක් උස්ස පැනන ගිල තියෙනවා මොකක්දේ ඉතිපිසූ බගවා ආරහන් ඒ භාගිතුන් වහන්සේ අරහන් ්‍රහත් කෙනෙක්ය සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුදු කෙනෙක්ය විද්්‍යාචරණ සම්පන්නෝ විද්්‍යාචරණ සම්පන්න විද්‍යාාවංහා චරණයෙන් යුක්ත වූ කෙනෙක්ය. සුගතෝ සුගත වූ ගොුණෙන් යුක්ත කෙනෙක්ය. ලෝක විදුූ හැම ලෝම දන්නා කෙනෙක්ය. අනුත්තොරෝ පපුරසදම්ම සාරතිී දමනය කරන දෙවමනිසුම් දමනය කිරීම හිලා අග්‍ර කෙනෙක්ය සත්තාා දේව මනුස්සාණ දෙවියන්ගත් මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේය බුද්ධ බුදු කෙනෙක්්‍ය බගවා භාගවතුන් වහන්සේ කෙනෙක්කය කියලයි දන් ඔන්න ආරංචය ඊට පසේ ආරංචිනය කොහොමුද. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමන බ්‍රහමණින් පජන් සදේව මනුස්සං. පුදම ලස්සනයි ආරංචිච්චවිද. උන්වහන්සේ එකවී බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිට මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ සදේවක ලෝකයට සයංගභි්ඥා සතතිකත්තා පවේදේති සොකී ප්‍රඥාවෙන් උපදවාගත්තු දෙයක් කිය කියනවා සොකී තමන්ගේම ප්‍රඥාවෙන් උපදවාගත්තු තමංගම් උපදවාගත්තු විශිෂ්ඨ ඥානෙන් හිතු දෙයක් කියාගෙනයනෝ දබල කාල මිනිස් කතාාවච්ච දිිය. අපිට බොලුවන්ද මේ යන්තන්කේට්තුෙන්ට බෑනේ. සෝදම්න්දේ සිති උන්වහන්සේ ධර්මය කියයනවා බණකී නොලු කොහොමද ආදි කල්්‍යයාන මජ්්‍යයේ කල්ලයාන පරිියෝසා එකන්නේ මුල් කොට සැහුවත් ඇති සුන්දරයි. මැදකොට සැහුවත් ඇති ඒත් සුන්දරයි. පරියෝසාන කල්්‍යානං අවසාන කොට සැවුවත් ඇති ඒත් සුන්දරයි. සාතන් සබ්‍යංජනං කේවල පරිපුනම් පරිසුද්ධම් බ්‍රහ්මචරයම් පකාසේති. ඒව හරි පැහැදිලි අරථ තියෙනවා. හරි පැහැදිලි වචචන තියෙනවා. මුලිමොනිම්ම පිරිසිදු පරිපූර්ණ නිවම්මග කියන කෙනෙක්ක කියලාත් ඒ ආරංචියයම එතකට බමුණු කල්පනා කරන්න කොහොමද සාදුකෝපන තත්හා රූපානං අරහතන් දස්සනං හෝති එබන්ඳු රහතන් වහන්සනම දකින්න ලැබීම කොච්චල්ලු කොලි අද න්න මිනිස්ුතාවිච්ිද එබන්ඳුරහතන් වහසේ නමත් දකින ලැබීම කොච්චල්ල කුද් ඇ. අපි මේහි බුදුරජාණන් වවා බඳුූ බුදුරාණන් වහන් සිට විහාර හත්නකට මිනිස්සුගේනම ැවිල්ල හරි වඩන්න මෙච්චර විද කනවාද ගෙවල් හද දඩි පැබීම සල්ලවල මිනිස් දුප මිනිස්සුන්ට මොකරද මේ කොන්ගේ එක්ගහාගෙන මේ කවුද කියන්නේ තෙරුවන් සරණගේ පායද නෑ බද්ධහග කාරව. එමි ගරහනවා මේ භාග්‍යතුන් වහන්සගේ පූජාවට ගරහනෝ භාගිතුන් වහසකි පිනට ගරහනවා ඒක කාගෙ පිනැත්ද බුදුරජාන් වහන්සකි පින දන් ඔන්න මං අඩුරාධ පුරරි විහාරයක් හදන්නයනවා එක කාග පිනත්ද බුදුරජාණන් වහන්සේට විහාරයක් ලැබීමේ පි උන්වහන්සකි පිනනී ආගකයි අනුන් ශාස්තෘන් වහස පිනටත් ගරහන මනිසුන්ට සරණ පිට යි. එතකොට එබඳු රහතන් වහන්සේගේ දැක්ම කොතරංගේද කියලා කල්පනා කල්ල මිනිස්සු කතාාවුණ ඕු ඊීට පස්සේ බ්‍රාහ්මන ටික යමල්ල එකතුයන් අපි ඔක්කම යම් කොහදයන් හදැනදැන් බුදුරජාණන් වහන්සේ බැහදකිද අප බැහැදකිට යමන් කියල කට්ටි ෙ දැම මේ ඔක්කම තෙරුම් සරනග පයිද නෑ අප කියන හැටිට අපි බෞද්ධ කිය කියීන්න අයද නෑ නමුත් ආරංචි වුණ බුදුරජාණන් වහන්සගෙන හරි චිත්‍ර ආරංච වුණ ආරංචිවෙලා දැන් සාමාන්‍ය මෙතන යන්න කොහොමද අපියන් ඉබඳු රහතුන් දැකීම කොච්චර හොඳ දෙයක්ද කියල තම යන්නේ ගිහින් මේක තියෙනවා අපේ කච්චේ භගවන්තන් අභිවාදෙත්වා ඒකමන්තන් නිශේරයෙන්සු. කොටසක්ග බුදුරජාණන් වහන්සේට වන්දනා කළ වැඳල පැත්තකින් වාඩිියුුණ. අපේ ඒකච්චේ භගවතා සද්ධ සම්මෝධයෙන්සු. තවකොටසක් වැදිි නෑ. නිිකන් ආගියතුර තුරු කතා කළම වහන්සේ පිලොත් නග රජවා තහර ගේයා ගෙල ති පි රචු දැන් වැඩි කොයි පලාල ද ලද ොහහිද විරහල තවකොටස වාඩ වුුණ අපේ කච්චේ දන බගවා තේනංජලින් පනාාමේත්වා අ භාගතු යම් භාගතුසි දිසාාවට නිකං වැදලර භාගිට වන්දන්නේ භාගට වැඳලා වාඩි වුණ තවකොටසක් තම තමන්ගේ නම් කියල මං මේ අසවලා ස්වාමිනි මේ අසවලා අසල්ලකිෙ එකුල්ලං හඳතුුන්ලදීලා වාඩි වුුණ තවකොටසා නි් සද්දවම වාඩි වුණ එදකොට ප්‍රධාන බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සකග හනවා බවත් ගෞ්තමයන් වහන්සේ අපි මේ ආවේ කාර නවත් දැන ගණ්ඩයි සමාර සත්වයන් කය බිඳලා මරුණට පස්සේ අපාය දුර්ගතියෙන් නිරයේ කියන ලෝක ගිහින් උපදිනවාලු සත් සමහරය මැරිල නිරේගිහින් උපදිනවාලු ඒ නිරේගිහින් උපදන්ඩ ඒ මිනිස්සු හේතුවෙන්නි මොනවාද ඔන්න අහල තියෙන ප්‍රශ්නේ මේකළ වන්හන්නකොම සහර මිෙනස් නිරගල් උපදිනවලු නිනෙ කොහිද තියෙන්නේ කලයාට තියඩ ඒ මනි දයහන්නේ නීද කොහිද තියෙන්නේ කියලා මේ යන්න කොහොමද නිරේගිහින් උපදින්නවා කියලා පිට අහඬ ලැබිෙන මේ සත්තුයු නිරේගීල උපදින්නේ සත්වය මොන හේතුෝකින්ද ඒ සත්ත්‍යය උපදන්ට හේතුවම කන්ද නිරී ඊළඟට කෝපන්න බොහගෝතම හීතුකූපච්ච ස්වාමී බවත් ගෞතමයන් වහන්ස සමහර සත්වයන් සමහර මනුස්්‍යයම් මරණින් මත්තේ දෙවියන් අතර උපදිනවාලු කොහෙද පොදිනවා කියන්නේ දෙවියන් අතර ඒ දෙවියන් අතර උපදන්ට හේතු මොනවාද බලන්න මංකිවකර බුද්ධිවත් මිනිසු ප්‍රශ්නහර රටාවයි බුද්ධි හීන මිනිස්සු ප්‍රශ්හන රටාවයි අතර විශාල පරතර යක්තියනවා බුද්ධිවන් මිනිස්සුන්ට හරියටම ප්‍රශ්නය අහුුවන. හන්ඩෝනනි ප්‍රශ්නේ වැටහෙනවා තේරෙනවා මෙන්න මෙත ඒ ප්‍රශ්නි තම උත්තරය තියෙන්නේ බුද්ධ හීන මනුසය ප්‍රශ්නීියයක් ඇවත් පැදිලි උත්තරයක් ගණන්ඩ බෑ එක්වේඒ ප්‍රශ්නයෙන් අහනි තර්බුධයක් බුද්ධිමත් කෙන හරි විදියට ප්‍රශ්නය හනෝ දැන් ඇව්වා හරි විදියට ප්‍රශ්නය කොම දැයිවේ බවත් ගෞතමයන් වහන්ස සමහරය මිනිස්සු මාරණය මත්‍රී නිරයේ උපදිනවාලූ මිනිස්සුන්ට නිරේ උපදින්ට ේතුනේ කුමක්ද සමාරය මරණින් මත්ති දිවී ලෝකය උපදනුවාලු ඒ දෙවියන් අතුර උපදින්ට ේතුුණේ කුමක්ද දුර බුදුරජන්නා සුන්න උත්තරි දෙනවා. අදම්ම චරියා විසමචර්යාා හේතුකෝ ගහපතයු ග්‍රහපතිවරුණේ අධර්මය හැස්සිරීම වැරදි හැසරීම නිසායි ඇතැම් අය මැරුණට පස්සේ ගිහින් නිරේ උපදින්නේ නිරේ උපදින්න කුමන් නිසා දෙේනම් ආධර්මය හැසිරීම වැරදි හැසිරීම නිසා නිරේගෙන් උපදිනවා ඒවන්ගේම ග්‍රහපතිවරුණි ඇතැම් අය ධර්මය හැසිරීම නිසා හරි හැසිරීම නිසා මරණයම් මත්තේ දෙවියන් අතරේ උපදිනවා කිවවා. බුදුරජන්හන්සගේ උත්තරි හරි පැහැදිලි මකදද උත්තරී පැහැදිලිකම නිරේ උපදින්නේ මක් නිසාද අධර්මය හැසිරීම නිසා වැරදි හැසිරීම නිසා වචනජකක්තියෙනවා ද අදම්ම චරයා විසමචරයා අධර්මය හැසිරීම වැරදි හැසිරීම නිසා එතුකොට සුගතිය උපදින්නේ දෙවියන් අතුරඋපදින්නේ ධර්මය හැසිරීම නිවැරදි හැසිරීම නිසා ධම්මචරියාසාමචරයා එතකොට බලුන් මේ ගොල්ුවන්ට තේරුුණාද කියලා එතකොට කියනවා අනේ ස්වාමීනි අනේ බවත් ගෞතමයන් වහන්සේ අපිට තේරුුණේ නෑ කොච්ච ලස්ස නද එන තේරුණනා කෙළේ බල ිට තිබු ඇැ වලු හම කරන හරි හරි හාරි කියලා එහෙම නෑ කිවමකක්ද අේ බවද ගෞතිමයන් වහන්සසා අපිට මේක අර්ථ වශයෙන් තේරුුණේ නෑ අධර්මය සිරුුණාහම නිරේ යනවා කියෙන කාරණේ විස්තර වසින් තේරුණේ නෑ ධර්මය සුරණාම දෙවියන් අතරපදිනවා කියන එකත් විස්තර වශයෙන් තේරුුණේ නෑකිව ඊට පස කියනවා අ බෞද් ගෞතමයන් වහන්ස අපිට විස්තර වශයෙන් තෝරාධනසේක්වා කොච්ච ලස්සනද මිනිස්සු කතාභහනයි අනේ අපට ඒ විස්තර වසෙන් තෝරාධන සේක්වා ඒ අපි අබෝධ කරගන්නම් කිව එදකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙනම් ග්‍රියපතිවරන්නේ සුනාත අහගිනෙන්ඩ සාදුකං මනසිකරෝත් හොඳින් මෙනෙහි කරන්න බාසිස්සාමමන් කියල දෙන්න බදුජාන් වහන්සේක දේශනා කරන්න දැන් පටන් ගන්න මොකදද මොකදද මේ දේශනා කරන්න යන්නේ නිරේ උපදන්ඩ හේතුවෙන අධර්මය හැසිරීම කියන්න මොකදද කියන කාරණයත් දෙවියන් අතර උපදින්ඩ හේතුවෙන ධර්මය හැසිරම කියන්නේ මොකක්ද කියන කාරණය තමයි විස්තර කරලා දෙන්නේ යන්නේ ග්‍රහපතිය ගිපතිවරුණී අධර්මය හැසිරවා වැරදිවැදිට හැසිරෙනවා කයින් හැසිරෙනවා තුන් අයුරකින්යින් තුන් අයුරකින් අධර්මය හැසිරනවා වැරදිවිදිීට හැසිරෙනවා කියව වචනයෙන් සතන අයුරකින් අධර්මය හැසිරෙනවා වැරදිවිට හැසිරෙනවා කයින්ී අයුරයි අයුරුද තිවි ත්‍රවිධයිගැන තුං ආකාරයයි තුං ආකාරයකෙන් කයිෙන් ඇසිරනවා තිවිඩං හෝගාපතියව කායේන චතුබ්විඩන් වාජායෝ චතුර විඩයි වචනයෙන් හතර ආකාරයකට අධර්මය ඇසිරනෝ. තිිවිඩං මනසා මනසින් තුං අයුරෙකින් අධර්මය ඇසිරනවා එතු රොක්කමකයේද දහායයි තුන් අයුරකින් අධර්මය හැසිරෙනවා වචනින් සතරයුරකින් අධර්මය හැසිරෙනවා. මනසිං තුන් අයුරකින් අධර්මය හැසිරනවා. දං අප මේක විස්තර කරගෙන බලමු වාර්සමාන ලෝකයඉන්නේ කොහ යන කාණ්ඩෙද කියලා සුගති යන කාණ්ඩිත් තින්නවාද නිර්යන කාණ්ඩිකුත් තින්නවාද කියලා අපිට තේරුම් ගණ්ඩ පුළුවන්. පතංච ගාපතියෝ තිවිඩං කායේන අදම්ම චරියා විසමචර්යා හෝති ග්‍රහපතිවරුණි කයින් අධර්මය හැසිරෙන්නේ විසම හැසිරීමෙන් යුක්තවන්නේ කෙසේද. ඉඩ ගාපතියෝ ඒ අච්චෝ ග්‍රහපතිය මෙහි ඇටැම් කෙනෙක් පානාාති පාලති මකක්ද කරන්නේ ප්‍රාණගාතයේ එදෙනවා පා ගහ ද මේ ප්‍රානාාතිපාතික හිත පෙළනවා නෙමය ඒවගේ වැරදිව ග්‍රහත් යනවා ප්‍රාණ ගාතයේ දෙනවා කොහොම දෙ විතර කරනවා ු් ලුද්දෝ කියන රෞද්‍රයි රෞද්‍රයිය ලෝහිත පානී ලේතැවරුණු අත්ඇති පාන කියන අතට පානයැන ලේතැවරුණු අත්ඇැති හත පාතේ නිමිට්ටුව මේ සත්ව ගාතනය යෙදීවාසය කරනවා අදයාපන්නෝ පාණබොහොතේසු ප්‍රාණීන් කෙරෙහි දයාවක් නෑ පාණ කරහි දයාවක් නෑ. ප්‍රාණංකුවම මේකට අයිතියෙනවා මනුස්්‍යයාගේ ඉදළම ප්‍රාන් මනුස්‍යයා දළම හිති ව පාණංකවම ලංකාවේ මිනිීමැරුියන් නෙද්ද ලෝකයේ අන්න නැද්ද. අශක්තු ගාතන වෙනවාද නැද්ද වෙනවා එදකොට මේ මේක තමයි කයින් අධධර්මය හැසිරීමයි අධර්මය හැසිරීම ඊළඟට තියෙනවා අදින්නාදායිහෝති ඒේ නොදුම් දේ ගන්නේවෙයි කොහොමද යන්තම් පරස්ස පරවිත්තූප කරනං ගාමගතන්වා, අර්ඥ ගතන්වා. එක්කු ගමේ වෙන්ඩ පුළුවනි. එම නැත්තන් වනාන්තරයක වෙන්ඩ පුළුවනි අනුන් සතු දෙයක්. අදින්නං න නොදුන් දෙයක් තෙය සංකාතන්. සොරසිති තය සංකාතන් සොර සිතින් ආජාතාවෝති ගන්නේ වෙයි. එතුට කවුරහර කෙනෙක් ගමේ වේවා. ඉස්සර මට මතකයි අපිබෙහි දැනන්නක්ඉති ගලුක් නැනහුවන්නත් බෑ දැන්තිතම් ලන්නෙ ඉන්නේ මේ ඉසර ම මල් පැල්වගේ හිටවුල තිබබ වෙලා කව හැරි අම්මල්ල වගේ කාව ඇගල්ල මේ වහටපිට බලාගෙන එකම්මක් කෙනෙක් දනිස්ස කහනවාගේ මියම හිමිින් හිමක් කා අත පහලට ගත්තා හිමීට මල් පෙලේ ස්පර්ශ කළා අතා අත උඩට ගන්නකොට මල් පෙලේ අති නවාකුළු කහනෝගේ ඇත පහත් කොලි පාත් කලක් මල් පැලි අර මංකාපන කළ හනි බැහට මේ මල් පල්ලි මෙහි නිකත් ගලුගෙන නවානං අපට හිතාගතහැගෙන එතකොට මේ නුදුන්දී ගැනීම කියන එකට බය නැති එක එදකොට එහෙම කරනවා බයක් නෑ ඇවුවනස් මන් දෙෙනවා මේමල් පැලි ගෙනන්නද සාම වහන්ස ක ලෙකන හම හම් අරං යන්න කෙලනවා ඇහි වෙන කකුල කැහැව එතකොට බලන්ද ඒ මොකදදී වැඩ කළේ චවුර චිත්ත හොර සිත එතකොට අදින්නදායි දැදැන් ඔබ නිකං හිතන්න බලන්න මේ හොරකංවලට පමිනිස්සු ඒ ඒ මේ හරි සම්බන්ධ වෙන්න එක්්ද හරියට දැවේ මැ පිරිදිගේ යනේ අහලා තියෙනවා ගවල්ලේ හරියට බඩ හුරන් කරනවලු නැතිබැරිකම වන්න මේකක් ඒ නැතිබැරිකම අප ඇතිවිලති අපි සංසාරය දීපු නැති නිසා ඒ නිසා මේආත්ම අපි ඒක තවදුරට තහිමි කරගඩ ඕනෙ න ඊට දහුද නැතිබැරිකම තියාගෙන වේලක් කාලා ඉන්නේ එක එට නොදුම්දී ගඩිනෑ තමන්ට අයිති නැතිදී ගන්නන දැන් අධන්න දානා කියන මකක්ද නොදුන්දී ගන්නවා දැම් මේක එතකොට කයින් කෙරන තව එකක් මේකට මොකක්ද කියන්නේ අධර්මය හැසිරෙනවා. ඊඟට තවත් එකක් තිේෙනවා. කාමිසු මිච්චාචාරී. කාමී වර්දව හැසිරෙනවා මේ කියනවා ග්‍රපතිේරුුණි කෙනෙක් න්නවා ඒකදර ඉන්න අම්මයි දරුව ඇදරයි දරුව හදිල යනෙ දූල හැදිලෙන ග යටටතිද අම්ම යටතේ ඉන්නවා. සමහර දරුවවා දියණවරු ඉව පියා යටතේ. එක්කො ඉන්නවා දෙමව්පියායි යටතේ. එක්ක ඉන්න දැ අම්මතාත්තනෑ වැඩිමල් සහෝදරය න්නවා. සෞදරී යටත ඉන්නවා ආරස්සාාව. සහදරියුත් නෑ සහෝදරී ළඟ ඉන්නවා ආරක්ෂාවට ඉල්ලට සෞදරියුත් නෑ නෑ දැව ළඟ ඉන්නවා ගෑන් ළමය ආරැක්සාාවට එදකොට නෑදැයකු නැනමු තමන්ගේ වන්සේ තමන්ගේ ගෝත්‍රයට අහිතියෙක් කෙනෙ කියල පරිසංකරන්න ඉන්නවා ඒත් ආරක්ෂාවට වීළඟට එහෙමගනකුත් නෑ ධර්මයෙන් ඒක තමන් සිල් ආරක්ෂසා කරගෙන ඉන්නවා මට ධර්ම විතරයි පිහිටි හමනැත්තන් ඉන්නවා විවාහක කාන්තාවක් සස්සාමිකා එහමනැත්තඉින්වා තව සපරිදන්න ඒක ඇන්න මෙයා වෙන්කල්ල තින මෙමයා විවාහයට යෝග කෙනක් කියේලා සං සමහර ඉන්නවා අනාගතය බඳිවා කියල මල්මාලිදාළ කැපකරපු එබඳු වෙන්කල්ල තිටිනැ දැ මේ අනුව දැම් දැ මේ කියෙන් විස්තරියන්නුව එහනම් හැම වෙලායම ගෑනලයක එක් කාන්තාවක් කෙ තවත් කෙනෙකුගේ ආරැක්ෂාවෙන් එබඳු කෙනෙක් තමන්ගේ තියන සීමා ඉක්මවා අනාචාරය හැසිරෙනවානන් එකවි දැම්මි සීමාව තම දෙමවපියෝ තමයි සීමාව තෙතුර අම්ම යට තනංගින් සීමාව අම්මා තාත් යටතනගිෙන ඒ ගෑනු දරුගේ සීමාව කවුද තාතත් දෙමවපියයට තෙනගින්නේ ගෑනුදරුගේ සීමාව කවුද දෙමවපියෝ එතකොට සහෝදරයා යට තිෙනංගන්නේ සෞදරය තමයි සීමාව සහෝදරී යට තෙනංගන්නේ සහෝදරී තමයි සීමාව එතකොට ඥාති යටතෙනංගන්නේ ඥාතිීන් තමයි සීමාව ්‍රීළංගට ගෝත්‍රේනං යටතයෙඉන්නේ ගෝත්‍රී තමයි සීමාව ධර්මයට තෙනගඉන්නේ ධර්මී තමයි සීමාව විවාහ වෙලා නම් ස්වාමියය තමයි සීමාව තේහෙමවල දැපිට මේ සීමමාව බැහැරි වෙච්ච ගැ ගැන්දරවු ගැෙන හිතන්න පුළන්ද ඒනම් මේ ලෝක හැසිරන මේ ඔක්කම මොනුවද අනාචාරය කයින් අධර්මයේ හැසිරීම කයින් අදරම මේ ෙසි ැගවයි පසගගේ කාලව වලෙන්ටැන් කෙල විල පොච්චර නම ගැනද තු කයින් අධර්මය හැසිරීම මේ මොනවද නිරේගාමිණී හේතු නිරේටයන් උපකාරී වන කරුණු එසකට බුදුරජාණන් වහන්ස වදා ග්‍රහපතිවරුණි ඔයා ආකාරයට තුන් අයුරකින් කයින් අධර්මය ඇසිර ඇතැම් කෙනෙක් ද කයින් අධර්මය ඇසිරෙන යදියට කතංච ග්‍රහ ගහපතියෝ චතුබ්බඩන් වාචා අදම්ම චරියා ඇ රහන මේ කයි අධර්මය සිකිරීම තේරුණාද මනෝදී ප්‍රාණගාත අදිි ආදාන සොරකම කාමසු මිච්චාචාරා. එෙදකොටේ මේකට මතම අපි දාගණ්ඩ ෝනනි තවත්කත්තිය නො කයින් කරනවා අතර ගන්නවා වීදුරුව ඕ මත් වතුර පානි ඊළඟටබොන්න ජාති ගන්ජවල ඉඳලා යොක්කම හැම එකකින්ම අධර්මය ඇසිරීම ඊළඟට කතංච ගාපතියෝ චතුබිදග වාචාය ආදම්ම චරියා සිවවරකින් වචනේ දැම්බල්ල මේ මටතුක කර මතක් වුණ මේ ධර්මය ගැන කතා කරද්දී ධර්මයම් පුද්ගලය බේරණ තාලේ බාලතියෙනවද දුටිගම් රජුරන්ට යෝදය හිටිය ගෝටයිම්බර කළ ඒ ගෝටම්රග යෝධයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ වැද්දික් සතුම් මරාගෙන දඩයන් කරගෙන ජීවත්යෙනවා දවසක් වනාන්තරයක හිටපු රහතන් වහසේ නමක් මේ වැදග ගෙදෙක්ට පින්ඩ පාති වැඩිය ඇමදා තිං වෙලා තිබවිච්ච ඩමස්ොලින් හදපු දානයක් කෑමක්ම ගහර තිබ මේ පූජ කළා එදකොට මේ රාතන් වහසේ තේරුණා මෙයා වැද්දී බව උන්වහන්සේ දෙවිනි දව සිත්යේගෙදට පිඩ පත් වැඩිය මෙයාට කරුණු කියන්න අවස්ථාව ගඩ එදා දා නිීල ච ආහගෙන හිච්චේ යටට පස මෙයා උන්හසසි ධර්මය කිව්වා ටිකටක තේරුම් කරල දුන්න මේ වැද්දට මේ දඩියම එපා වෙන රස්සාාවක් හොයාගන්න කියලා ඊට පස තුංග නිදවසි කිවට පස්සෙ ඔන්න පැහැදු වුණ සම්පූර්ණම අ ටික ටික දඩියන් අතඇරලා සිල් සමාදංවෙලා මේ රහතන් වහන්සිට පස්ථාන කරගෙන හිටියා. ඊට පස්සේ මරණින් මත්තේ දෙවියන් අතර ගිය දම්බල්නර ප්‍රාණ ගාත කරපු අකුසල් මැඩගෙන අර රහතන් වවාන්සිට උපස්ථානකරපු පින අවයිස්සරහට එත බේරගත්ත දධර්මෙන්න්නෙමේද අධර්ම චරියාව මැඩගන්න ධර්ම චරියාව ආවයිසරාට ධර්මන්තම බේරගත්තේ ඇති ඉන්ඳලා දුටගමම් රජරුවන්ගේ කාලය වන්නු ලංකාව පන්න එතකොට ගෝටයිම් බර කියලා ගෝට කල ක මංත මිටිකේන අරථයන්නේ එදකොට ඒ ඒකනටේ නමටලලා තින් ඔන්න යුද්ධෙට ගහිලා යුද්දෙත්තිවරවලා ඒ කාලෙත්මයා හරියට රා බොනෝ රාබීලා ඒ ඒ තවස් සිද්ධිය තියනවා ඒ ගෝ ගෝටයිම්බර තා පිරිසක්ක එක යද්දී ඒපොතේ තියෙනවා මේ එක පන්සල් පන්සල් වත්තකටයනෙන ඒ පන්සල් වත්ති පොල්වත්තත් තියවා මේ ගෝටම්බ ගෙහිල්ල මොකර නැර පොල්ගස්ටිකොක්කම හොල්ල නො කුම් කඩ කොල් ොත්තක ඉට පලපල කුරම්බ කාලා හැමතැනම කෝම්ඹපටික දානවා ඒ ඉන්වා සාමනනිර් නමක් කඋන් වහන්සක තාත් පැවිදි වෙලා තාත්ත රහතන් වහන්ේ ඒ බැලුව මේ මකාදමීය විලම මේ පොල් ගසොල්ලන්නේ කියලා බැලූම් ප ගෝටයිම්බර මේ කුරුම් බකාලා හොදුර හංසුල ඉන්න සාමලරි නමාව කකුල් දෙකින් පටුරෝ ගත්ත ගෝටයිම්බර පන්සල්ල වච දිගේ ඇතිකෙනගිය එතුළ අරු අනිත් මිනිස්සු දෙන්නෙකුත්තාව ඒ දෙන්නගේ දෙන්නගේ බෙලිදි තකරගතම මෙමට පැත්ති හිලට තිලලා ඒ දින්නත් ඇතිගෙනමග ගෝටයිම්බරට බැරවුණා ලිහා ගන්නඩ ගැට යෝධයාට ඊත පස්සේ සාමනයට නම ඒ සාමටි නමටත් තැත්තුූ දදායක බල්ලි ඊට පස්සේ ගෝටයිම්බර සමාවාරගෙනවානි උහන්සිත්යෙ නම්ේ දැම්ම යුද්ධ ටිීසල්ල ඔබහන්සිත්තෙන්ද මේ මිෂදිටුව ඇවිල්ල ලංකා ආක්‍රමණය කල්ලා අන්්ඩාපුු රාජධානය කිළිටු කරනවා පූග්‍යස්ථාන ිලිට කරනවා මේ ර ගන්න බහන්සිේ තෙන්න්න කිව්ව අනේ බෑ ම චතුරාර් සත්‍ය බෝධ කරන්න ඉින්න කිෙව කියලා කියල යන්තන් හරෝගන තියෙන එහම තමයි සවරු වැරල තිය ඒ තමයි තේර පුත්තාබේ එදකොට තේර පුත්තාබේ සටන ඉවර වෙලා කියන්නේ අන්ඩුරාල්පුරේ දින්නට පස්සේ දුටිකම් රජුරුවන්ට කියයනු රජතුවනි මේ සටනනම සටන මට වෙන සට නත්තින මං ඒක යනවා කි කියහි පැවිදිවෙන්නයන වෙල පැවිදි වෙලා රහත් වෙනවා ඒ ගෝටාබේ එකැන් තේර පුත්තාාවය කියන රහතන් වහන්සේ දුටගමු රජ්ජුරුවන්ගේ අවසාන අවස්ථාවේ දිවි රථ හයක් දිවිල්ලෝ කහයෙන් ඇවිල් තියනෙන ආකාහි තිය නෝ දැන් මිනිස්සුන්ට පේන්න දුකරම රජරුව ක කියන අත දිකරට හම ින්ට පොඩ්ඩම් මේ සංගය මට පිරිත් කියෙනවා කිය සාමාන මනිස්සිතනු අන මේ මුකදේ රජතුමාට මුණේ මේ අවසාසන මොති දොඩ එදකොට තේර පුත්්තාාවී රහතන් වහන්සේ දුටිකම රජරුවන්ට කියනවා රජතුමනි දිවීලෝක සයකම් මේ දිවරත ඇවිත් නේද කියලා එහෙමයි සුහම ඉන්නේ කියන. එ ද මිනිස්ස දන්නන්නේ නේ එක ඒ මිනිස්සුන දැනවත්ව කිරහස කියනවා මේ රජතුමනි වහෙන මල් මාලා ටිකක් වීචි කරන්නගෙන රතවට පැත්තට ඇඳදි හාසසිලම මල්මාල විසි කරම එකක් එකක් කිය මල්මාරල එල්ල නොයවා එද මිනිස්ු තේරුම්ගන් හස ල්වල් ලනකොට ආමි දිව රත්ථ ඇවිදන් තියෙනවා කියලා ඊට පස්සේ දුටගැම රජ්ජරෝ අභාවයට පත්වෙලා එකන ඕපපාතිකව එවලම තුසිත දිව ලෝක දිවිරාජය වෙලා ඉපදිලා ඒක තියෙනෙන් සඳහන් වෙලා තියෙන්නේ කරත් හැටක ප්‍රමාණය ආබරණ එක දිවිරාජය කොච්චට විශාලද එතකොට පේන්න. ආබරණ පැළන්දගන දිව රතින් සාමාන්‍ය ජනයාට පේන්ට රුවන්වලි සෑ තුන්වටත් පැදකුණු කල්ල වන්දනා කල නොපිෙන ගිටෙන්. දෙටඟ රජුරන්ගේ අවසානි. එතකොට ඒ ගෝටන් ගෝඩ එත ගෝටයිම් බර දුගම රජුර ඉන්ද දෙෙද දැ යා ඉතින් ඔක්කටම හම්බුණනා සිරි තනතුර හම්බුණ රජවරුන් යෝධයන්ට ඇතිමයා එක්කරරි අර පරණ සචාරි පුරද්ධට මස් පුච්චගෙන මේ රාබිබන්න එන්න ගොට රිටිගල්ල වනන්තරය හිටපු යක්ෂේකුට අනගමන් හිතන පුළුට කණ්ඩ ඉතිලා එතන හිටපු පරිවාර කාන්තාවකට වැහලා සිහනැතු වැටු ගටයිම්බ රහව මේ මොකද උුණේ කෙලතිය ඇැගේ හිට ය හගුව ම යකය කියලා එතෙක යකෝ මට ලැජ්ජනැද මේ කාන්තාවන්ගේ ඇඟට වෙහෙන්ඩ මේ පිරිමය කින්දදි මට පේන්ඩ වරගවා ලැජන කලව මේ ගෑනුවකලට ඉඟග මේ පුළටු කන්්ඩඒ නිසා මට පේන්වරින් තව පිරිමෙන් නම් කියල කිව්වා යකාට ලැජ්ජාව බෑදැන් යකා පේන්ඩාව ඇවෙලකිව බො දැනගනින් උඹ මිනිහෙක් කිව්වා මට තියන බලපරාක්‍රමේ තොට කොහෙද තියන කෙල හෙවා ඊරි පස්සේ ගෝටයින් බරකිව්වා තෝ දැනක මම් මිනිහෙක්කිවා මට තියන බලපාක්‍රමේ තොට කොහින්ද කියෙ හවා දැ මෙම අදගේලට පසකු හම් සට්නට වරෙන් කියලා යනම් තම්මන්නා සෝනෙදි තම පණි සෝනද සටන දෙමුකිවා කියලා සෝනට කියල්ලා ඉති අස්ස සේනාව එක්කත කොරගෙන යක්ෂනායක යම සටිනට රියන් විශ්සක් කුඩට පැනලා කවු්ද ගෝට ගෝටයිම්බර යෝධය රියන් විශ්සක් අහකාසේ උඩට පැනල කරනම ගාල මේ කකුලේ සුලැගිල්ලෙන් ගහල තිය බෙල්ල ගැවිල යන්න ඊට පස්සේ ආයෙත් බීලා මේ ස්තර කිය දෙටිකම රජරු ගාවට නවා රාජරක ඕකට ඉන්ඩ දෙඩිපා වාසලි දුරටුුවහ ප ලොක බිලන්නකි කල හිරුණා ඔක්කෝ මාතේරයා ගෝටයිම්බර ඔක්කොමඇතැල කෙලීම ගියා මනිිනාග දිවෙට ජැ්නා එතනීදලා පැන්න මූදට පැල කෙලීම පේනකට ගියා කාවේ රිපටුනට ගොඩ වුණ වෙලා භික්ෂු ඇවා මේ ති ද මේ ස්වාම නාසල න්න ද නන්තරන්නවා ස්වාමි නාන්සෙල උන්සෙල වඩිනොක දානයට එහම් මට මොන ගස්සා පල්ලකිවා මොන ගැසෙව්වා මො ගස්ව මොුණ ගස්සලකිව ස්වාමිනේ මට පැවිදි ෙන්ඩුනෙකෙ පැවිදි වුණ රාතන් වහන්සනමක් වුණා පිරිණුවම් පෑවා ධර්මය ධර්මය ඇසිරීම ධර්මය ඇසිරමි ක නතිතුකරු මොනතර බල යදද බුදුරජාණන් වහන්සේ වදාලා ග්‍රපතිය අධර්මය හැසිරීම හතරහකාරයකින් වෙනවා එකක් තමයි බොරු කියන්නෙක් වයි ඔන්න වචනයෙන් අධර්මය හැසිරීමේ එකක් බොරු කියන්නෙක් වේ කොගඳ බොරු කියන්න පිරිස මැද්දේ ඕෝ නෑදෑයි මැද්දෙ හෝ ආණ්ඩිවේහෝ උසාවිය හෝ අඩගහල කියනවා එබා පුරුසය යමක් දන්නවාද දන්න දී සතති වශයෙන් කියාපන් කියලා එතකොටමයාමකද කරන්නේ දන්නදී ද නෑ කියනවා දැක්කදේ දැක්කේ නෑ කියනවා. නොදැක්කදේ දැක්කා කියනවා නොඇසුදී ඇසුවා කියනවා බොරු කියනවා මේක කියන තමා හේතුවයෙන් හෝ අනුන්හේතුයෙන් හෝ අල්ලස් ගැනීමෙන් හෝ දැන දැන බොරු කියයිද මේක අධර්මය ඇසිරීම මේ වන්නවාද නැද්ද වෙනවා ඒලඟට තියනවා කේලාංකීම වච්චනයෙන් අධර්මය ඇසිරීමයි කේලං කියනෙක්ක නමකද කරන්නේ මෙතනින් අහගනගිහින් එතන කියනවා එතන අහගෙන ඇවිල්ල මෙතන කියනවා කියලා ඉටි සමගානංවා බෙත්තා මෙසේ සමගී වූ අයව බිඳිනවා බින්නානංවා අනුපපදාතා බිඳුණුවය තවත් බිඳෙන්ඩ රුකුල් දෙනෝ වගගාරාමෝ වග්ගරතුගොටස් කෙන්ඩ කෑලි කැඩෙන්ඩ පිරිස කණ්ඩායන් ගැහෙන්න්ට කල්ලි ගහෙන්ට වචන කතා කර කර උදව් කරනවා සමඟිවෙන්ඩ නොදී ඒ අයිති වෙන්නේ මගේටද වචනයෙන් අධර්මය හැසිරීම කෙල්ලම ඊළඟට ය පරුසාවාචෝහෝති විවචචන තියනොද කර්කස අහඩාමාරු ඊළඟට මිනිස්සු කිපෙන ක්‍රෝධයේ ඇතිවෙන සිතේ සංසිදීම නැටියන අය ඇහුව හමඇට ඒවා මන අද පරස වචචන ඒ වච්චනෙන් අදර්ම හැතිරීම ඊළඟට තියෙනවා සම්ප්පලාප සම්ප්පලාප කියන්නේ. ආර්ථකිසි තේරුමක් නෑඒඒ එක කාලිට ගැල්ල පෙන්න්නෙත් නෑ. ඒ ශක්්‍යයකුත් නෑ. ඒ අර්ථයකුත් නෑ ද වැඩිපුර ඇහින්නේ වනේද. වැඩිපුර ලොක මිනිස කතාාව වෙන්නේ. එතුට මේ ඔක්කොම මොනවාද. වචනයෙන් අධර්මය ඇසිරීම. වචනෙන් අධර්මය ඇසිරීම හතරාකාරය මනවාදේ බොරුකීම කේලාම්කීම පරුෂ වචනකීම හිස් වචනකීම. මේ හතර වචනින් ආධර්මය හැසිරීමයි. කතංච ගහපතයෝ තිවිධම් මනසා මනසිං ත්‍රවිධ විදියට අධර්මය හැසිරෙනවා. කොමදේ ඒ අච්චෝ අභි්ජාලූහෝති අභිද්්‍යාලෝ කියල කියන්නේ විසමලෝබයෙන් යුක්ත වෙයි. විසමලෝබය කියලා කියන්නේ මෙගැතියෙන යන්තම් පරස්ස පරවිත්තුූප කරනං ටන් අභිජ්ජිටාවෝති අහෝවතමායන් වතයම් පරස්ස තම් මම අස්සාති. අනුන් සතු වස්තූතියනවා අනුම් සතුවස්තු අනුම් සතු කණකර ආභරණ ගිවක්දොරුවල් ගහ කොල්ල මොනොහරි ඇදද. දෙර මෙයා හිතන අනේ මේවා. මට අයිති කරගඩ ඇත්නම් මේවා මට අයිතිකරගන්න ඇත්නං කියල හිතනු ඒ මොකක්ද මනසිං අධර්මය ඇසිරීම මේක ලෝකී තියෙනවාද නැද්ද අනේ මේවා මට අයිතිකරගණ්ඩ ඇත්න බනසිං අධර්මය ඇසිරීම ඇයි දවස කොසුල් රජිරුවන්ටත් තෝක වුුණාන කොසුල් රජ්දරෝ යනවා මේ වීදි සංචාරය වීදි සංචාරය යනවා ඇන්නමකක්්දී කාලි ඇතා පිටේ නැගල රාජලී විලාවේ වට පිට බලබල යනෝ දැන් යනකට මේ පොඩි ගේක උඩුමහන්තලේ හිටපු ලස්සන කාන්තාවක් කුසුල් රජ්ජරු දිහා බලලා හිනාවුන ඉති ගෞරුවට හිනා ුනේ රාජිරුවෝ හිතුව දැක්ක ගමන් ආමේලා සඳ කාන්තා කියෙලා මොකද හට ගත්තේ රාගේ හට ගත්තා තීරේ රජරූ හනික මේ චාරිකාව බිරි සංචාර යවර කරලා ගියා ගිහිලා දැන්ගොන්න මේ යහන් ගවඩාව ඉන්නවා අපසිට් වෙලා එතුර ඇමති ඇහවා දේවන් වහන්ස මක්කුුණාද කියෙව මෝන මැලවිලාගේ හිල්ලා ඇඟ පණණෑ වගේ ඔලු අවුල්ු වෙලා මොකොද කියල හවා ඇමති ඇහ ඇමතියන නුබ දැක්කා ද රාස්වාලතන හන්දීන් හැරණකට මරක මේ අරගෙදර උඩ මහලි කාන්තාවක් හි නැහුුණ නොබ දැක්ක 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 දේවන් වහසේ විලා විතිරේ තමුනාාසිට විපත්ති වුණේකිවා සොයලා බලාපංකුයි ඉස්තිරියාව විවාහකද අවිවාක් ස්වාමීණී දේවයන් වහන්ස මන් දන්නවකිවා හොම හොඳ හිසික පවුලක් කිව ස්වාමිය ඉන්නවා කිවා දංඔන්න අනුන් සතු දෙයක් තමන්ට ගන්න ද අටගත්තමක් දබි්ජාන ේදමේ ඊර පස කල්පනා කළ හෙෙනම් එක පාටමන්ත පුරටගන්න ගඩ බෑ එහම් කරඩඕනේ ස්වාමියාව හිමේට මරවන්්ඩ ඕන ඔොන් පොලිටික් ඊීට පස්සේ කිව්වා දැ මරවඩ පාඩ මරවඩ බෑනිි ඊට පස්සේ දරාජ නියෝගයක් කළ ඒ මනුෂහට එන්න කිව්වා ති ආවා ආවට පස්සේ කොසුල් රජරූ කිව්වා උඹ බොහොම හොඳ කනෙක් උඹ බෝහම හොඳ එක කිය ආරංචි ඒනිසා මම රජවාසලට බන්ධ ගන්නවාකිව රාජසේවයට ක අනේද වන්න වහස ගැත්තට අනුම්පා කරන්න ම මේ කුල්ලි වැඩ කරළ ජීවත් වෙන්නේ මටේඒ රස්සාාව හොඳයි රාජවාසලී රාජකාරී බරපතලයිකිවව ඊපස් නෑනෑ නෑ මේ රාජකාය උඹේ හොඳර ඇදිනා මේ කත්තියාාගැන කළ සල්ලිත් දන්න දංවන ටික දවසක් රාජකාරී යනවා රජරුවන්ගේ හිතේ තියෙනමකක්ද දෙන්නං උබට ඊට පස්සේ දැම්බල් මේ අකුසලී වැඩ කරන විදි ඊට පස්සේ රජ්ජරු එකපාටම යාට උදේ පාන්දරාව රාජකාරිවලට ආට පසසිකු හරි අද හවස මම නානේ අරුණුවන් මැට්ි ඇගේ ගාලා කඩිපුල්මල් පනදන් දෝනනි මට අරුණුවන් මැටි ඇගේ ගාල නාලා කඩපුල්මල් පළදණ්ඩෝනේ නඹ දැම්ම ගිහින් අරංවරෙන් කොෙන් හරි හොයා ගෙන නාවත් දන්වනි වනදයකිවායන් දන්නවා ගිහිලෙඉන්න බැෑ කියලා මෙයා දුවලා ගෙදර ගියා යනකට බත ලිපේො සොඳුරිය මට ඉක්මන්ට මේ කඩපුල්මල්ලුයි අරුවන් මැටි ගෙන්න්න වෙලා තියෙන ඔව යෙ හිමාලෙේලේ මං ආරච යන කඩපුල්මල් ය නගෝක ලෙවන් දන්නේ මං කොයිෙන්ද දන්නෑ මේවා ගන්නේ ඒ නිසා මේ මට හනිකෝේ බත්මුලක් බැඳල දෙන්න කිව එදෝට කිව්වා මේ අනේහිමියයනි තවත්ස්වල් ප වෙලාක්ඉඩ තාම බත ඉදිග නෙන කි්වා නෑ ජීනදය ෙද දීීම මන්දයියන්න ඕන කිවවා ඒවාස හි ිණි දොද ලික්මට බත්මුලක් කදල තුන්න දැම බත්මුලාරගෙන දනු බත්මුල දැන් අත තමයි ඉතුටික තැම්පෙන්නේ ඊට පස්සේ දැම්මයාගිහින් ගඟක් අයිනටව දැන් වහන්සේ එනකොටම මේ ද බත්මුල ලෙහගත්ත කන්න බත්මුල ලොගත්තාහම මනුස්සයකටේ දුගේ මනුස්සෙක් කී පාරමයන්න කණ්ඩ නැති යාට කොටසක් දුන්න ඔොයා මේක කන්න කියලා ද මේයන ගත් කණ්ඩත් බෑදැ අප්ෂෙට්කේ නනි දැමක හොයාගන්න ඉතුර කොටස මාලඋන්ට දුන්න දී අදෙ කොද ගෙන් මතුරටිකක් බීල අධදෙකොුට උසලකව අනේ දෙවියනේ කවුර ඉන්නන්න මේ හන්ඩ මං මගේ දානේ මං කොටසක් මනුස්සයකුට දුන්න මේ මනුස්සේකට දීමේ විපාක දහස් ගුණක් කියලා මං අහලා තියෙනවා මමත් මේ ඉතුරු කොටසක් මේ මාලුන්ට දුන්න තිරිස සතුන්ද දීමේ පාක සියගුණයක් කියලා මං අහලා තියෙනවා ඒ සියලුම පින් මං ඔබහන්සල අනමෝදන් කරනවා අලේ මට මේ කඩුපුල් මල්ලුයි මේ අරුවන් මැටි හොයාගන්න පිළිවෙලාක් කියාද දෙෙන්ද දෙවිෙනෙක් කත්තු දව කරන්න කියෙල කෑගලාල මේ හිස් සාකාසයට කිව්වා ගඟ හිටපු නාගරාජික් අආගනටිය සිය කෙනෙකුගේ වේසිෙන් ආාව. ල් මොකද මේ ඔයා කලබලයෙන් වගේෙල් අනේසිීයේ මට මෙන්න මෙහෙම රාජනියෝගයක්ක් ඇවිල තියෙනවා මෙම ගෙනියන්න කියලා සියක එෙන මං මගේලඟ තියෙනවා කඩපුර මල්ුයි අරුවන් මටි මන් දෙන්නම් මට මොනොත් දෙන්නගෙ ඇව්වා අනේශය මට වෙන දෙන්න දෙයක්නේ අත රැස්කර පිත් තිේෙනවා කිෙවා මොකදදේ මනුස්සේකුට දානයක් දීල දහස් ගොනක විපාක තියෙන පෙනයි තිරිසන් සත්තුන්ට දාන දිල සියකුණයක විපාග තින පෙනැ තියෙන ංඒ එක දෙන්න කිවවා හා එනම් මටඒක දෙන්න කිව්වා දැන්ඒ පෙන දන්න අර කඩකු මලුයි අරුණමටේ ගත්තා දැංගඉතිං හවස්වේක නිනවා දැමියා පිමි දූගන ඉන්නවා රජුරූ කරපනා කළා මනුස්්‍යයා කියන සතාත් තමුතු සතියක් මේකා එන්ඩ බැරි නෑ විලාවට ඒ නිසා වේල පහින් ගේටු හපන් කිව්වා දැන් කොසල් මේ මෙයා එනකොට කඩපුල් මල්ු අරුණුවල් මැටි අරගෙන ගේ අහලා කෑගලක මම රජ පුරුසේ ගේටු ඇරප මේ රාජනයෝ ගැ බෑ කවුරුම ගේටවරන්න ැකිව එහෙනන් දෙවනී බලාගන්න කළලා එතන තිබ මැටිටිකයි කඩුර මල්ටිකයි තයට කල්පනනා කළ මට දැන් වෙන පිටක් නෑ දැ මම දැන් යනවා ජේත අරාමිට ං ඇතුළුට වෙලායිඉන්නවා මම ඉන්නවා ඒ මම එලිහිටයුත් මරයි දැන්මයා හිතන මං එලි හිටයුත් මරයි කාපනා කලා දැන්ගිතින් හරි සතුරු දැඟාවි නෑනෙ කොසල්ලජුර හරිසත්ව දැන් හිටපු දේෙම හිසගසාදා අරමනුස්යාගේ දාලආර හාමිනේව අන්තපුරයට ගන්න ගන්ඩ දැන් ගාපනගට දැ නිදාගන්නවුවන ජාගන කල්පනා කරනවා හනී අට සුන්දර සිනාව ඇස්කොම් බැල්ම අර අක් බම්ඹරුවන් කේස කලාපි අර කොඳකකුළුවන් දන්තා දන්තාලි පිෙනිමි දත් එතකොට දැන්ම කල්පනාකරක දැන් රජුර ඇම්ුර ඇවිෙන නිද අන්නේ රජුගන්ද ඉන්නකොට ඔන්න දැන් ඉද යාගෙනාව බිදුරුන් කණ්ඩ සද්ධයක්කාව දුසන සෝෝ කියලා අකුරු හතරයි දුසන සෝකේ ලාපක බන් රාජුරු ඇඳෙන් උඩ ගහිම් බිමි ඇටුණා මුළු මාලිගම් හෙල්ලාගාවගේ හොදරම කම් පවුණ හොදරම බයිවෙලා පාදරිම පුොරහිත බමුණ කැඳෙකවා පුරෙහිත බමන කිවවා රජතුමනි නල්ල රෙල්ිගස් සැකිවවා රවිචද්‍ර කුජබද කේතු මේකෝම ගිරහයෝ කිපිලා කිව හොඳටම. ඔබ වහන්සේට මහා අනතුරක් කිව්වා. මොකද කරඩන කෙලෙවෝ සර්ුව සතක කෙලේ යාගයක් කරන්න කිවවා හැම සත්තුන්ගේම සසී අරගණඩ කිව්වා අන්තිමට කෙල්ලො සීයකයි කොල්ල සීකුත් ගඩ කිවම නිසුත්. අර්ගන මරලද යාගයක් කරමකවා ගිරහන්ට පිම්පිණිෂ. එෙදකොට රජරුදන් ඉක්මට සංගුධාන කර පලකව රජාරක ගණඩි පැබේ කොන්ඩි ල්ල කිය මල්ලිකාභිසේවා මොකද මේ රජතුමුණ ඇයි දේවින්නනාසි දනයදකල මේ විපත්වීම ගීරහ පිළකකි්වා මොකක් දුණේ කියලව මෙම ද සන්න සෝ කියල සාල්දයක් කැවනකු ඒරස්්ටකයකිකොදයි එතුර මොක්දකල ඒරාස්්්‍රිකට කරන්න මේකට කරන්ට සර්වසාථක යාගි කරන්න මේ හදන්න කිවා ඊර පස්ස මල්ලි කාබිසු කිව නෑ මේ රාජතන් අපි බුදුරජන් වහන්සේගෙනත් හම කිව්වා එතුකොට බුදුරජන් වහන්සේ බැහැදකින්න ගියා කවුද කොසුල් රජ්ජර ගිහිල්ල කිව්වා භාංගිතුන් වහන්ස මට ඊයේ එලිවෙනකං නින්දක් නෑ මේ රාත්‍රිය හරි දිකයිකිව්වා එතකටම පිටි පස්සෙන් හිටිය අර මනුසය ස්වාමීණී මවු යොදුනක් දුවගෙනාව මේ යුදන තරී දිගයි කිවා. කාරයප සර දූසන සෝකනක විස්තරෙකිව හත් දෙෙන අරුදු හැට දත් ෙසි නිරේකව හතරදිා මුදලාරිල හතරදිනින්. සල්ලිකාර සිටුවරු හතර දෙනෙක් නිරේ කාශ්‍යප බුද්ධ කාලයේ බික්‍ෂස් කරපු අය. සල්ලියිුතු වෙලා කාරපනා කලතින අපි සල්ිති යනවා අපි ඩානාදී පින්කන් කරම කියල යාළු හන්තර දෙෙන යතුර හරිතින පින්කණ්ඩ බ මොකටද පින් කරන්නේ මේ අපි හබ කලලා පිකසය හම්බ කලදන අපි විනෝධී කාලබි ලිීමම කිවවාන්තිමට ඒකට චන්ද ලබුණ ඒරවස මොද කළේ හි මෙම පාටි දැම්ම නයිට ලබ්ගියා ජීවිත සල්ලි කොක්කම විවර කර ගත්තා මරනින් මත්ති නිරී හැට දහ කවරුදු ඒගොල්ලු එක පාට ලෝකම ඩිරීෙන් උඩට ඇවිල්ලා. ගාතාව කියන්න හදඟට පල්වයකනට කියවනි දුයන්න විතර යටටගියා. දෙවනි එක් නට කියගන්න හම්බුණි නයන්න විතරයටට ගිය. එතකොට සයන් තර තුගෙක්ෙන යන් ඉතරකි හතර මේකනට සෝයාන කියයෙකට අට ආයකගොල්ට දැන් නිරී පැහෙනවා කිව. ඉට ඒකට තම බුදුරජාණන් වහන්ස වදාලී දීගා ජාගරතු රත්ති. රාත්‍රිය නිදිවරන්නාට දිගයි. දීගෝ සන්තස්සයෝජනං ගමනින් වෙහිස වූ තැනැත්තාට යොදන දිගයි. දීගෝ බාලානන් සංසාරෝ අධ්ඥාන පුද්ගලයාට සසර දිගයි සද්ධම්මං අවිජානතෝ ධර්මය නොදන්නා අඥ්ඥාන පුද්ගලයාට සසර දිගයිකෙව. එ බලන්න මේ ධරමය නොදන්නා කෙනාට සම්පූර්ණයම යන්නේ දීර්ග දුක්ක සසරක් ඒක තැම මේ දැම්මමකිව අනුන් සතු දේට ආසා කිරීම අභිජ්ජා මේ යන දුර ඔයගේ මිනිස්සු සතු දේවල් හොරෝපපුහදාගෙන ගන්නවා කරනුන රැදමවා හොරුව ඔප්පුහදාළ විකුණනවා වංචා කල්ල අනුන් සතු දේවල් පැහර ගන්නවා කොච්චර දේවල් මිනිස්සු කරනවා ඔක්කොම අධර්මය හැසිරීම. ඊළඟක තමයි භ්‍යාපන්න චිත්තූ පදුට්ඨමන සංකප්පුෝ ඒකිේ නපුරු සිටෙන් ප්‍රදෘෂ්‍ය වූ කෙළිුටිවේගිය දේශයෙන් කෙළිුටිවේගේ සිටෙන් වාසය කර නොකොමද ඉම සත්තා හං්ඥන්තු මේ සාතවයෝ වැනසෙටවා වඳවෙත්වා නැසෙත්වා විනාසවෙත්වා මෙවුන්ට ඉන්ඩ ලැබෙන්ඩෙපා කියලා තවත් මනුස්ස කොටසකටගේ විනාශයේ ප්‍රාත්ථනා කිරීම දේශය සිතං අධර්මය හැසිරීම සිතං අධර්මය හැසිරීම. ඊළගෙට එතකොට ඒක දේශ සිතං අධර්මය හැසිරීම ඊළඟට සිතං අධර්මය හැසිරීම කලා ගැෙන මච්චා ට්ටි එකන මෙලවක් පිළිගන්නේ නෑ පරුවක් පිළිගන්නේ නෑ මවප්පියෙක් පිළිගන්නේ නෑ ඔබපාතික සත්‍රියෝ ඉන්වා කියලා පිළිගන්න නෑ මේ ලෝකයේ යහපත් ප්‍රතිපදාවකින් යුක්ත ශ්‍රමණ බ්‍රහමණ ඉන්වා කියලා පිළිගන්න නෑ ඒ මිසදිට්ටුව මිත්‍යා දෘෂ්ටික එතකොට මේ මේ මිත්‍යා දුෘෂ්ටියයිතිත් අධර්ම චරියාට දං ඔබ හිතන්න බලන්න මේ කීව දස අකුසල් කයින් අකුසල් තුනක් කෙරෙනවා වචනයෙන් අකුසල් හතරක් කෙරෙනවා මනසිං අක්කුසල් තුනක් කරන බුදුරජාණන් වහන්සේ වදාලා ග්‍රයපවරුණි ඕවුන් ඕකට තමයි අධර්මචරිියාව කියන්නේ ඕකට තමයි විසමචරියාාව කියන්නේ මේක තමයි නිරේයන්ඩ හේතුව ඒනම් නිරේයන්නේ ඔටෝනෙමේ නිරේයන්ඩ හේතුවමකක්ද අධර්මචරිියාව විසමචරියාව ද ඔබට හිතනැට ඔබ ජීවත්වවෙන මේ වර්තමාන ලෝකේ වැඩි මොකක්ද. ධර්මචරිියාව සමචරිියාවද අධර්මචරියා විසමචරිාද. ආධර්මචරියා විසමචරිියාවේ ඉන්න පුද්ගලයාට ප්‍රාත්ථනාවකින් කරන්න බෑ මේ යනවාමයි. ඒළඟට බුදුරජාණන් වහන්ස තෝරා දෙනවා ධම්මචරියා සමචරයා සුගති ඒ පදිලා තිය එ නම් කොමකින්ද ධර්මය හැසිරීමෙන් ධර්මය හැසිරීම මට මතක ඉස්සර මුල් කාල අප යෝ දිව ලෝක ගැන කියදදි සහහාරචලක කියෙනන හපේ අපට න්න බැතිවේ ලෝක කියු එහිතුමකු ධර්මය හැසිරිලා නැතිකාප එ දිවිවලක යන්න ැන් කොහ යන්න තියෙන්නේ නිරේණී ධර්මය හැසිරිල්ලා නැතිකා අපිට යන්න බැයි කියලා නො පින්කොරගන්න පැහැනුව එකන පිනගෙන අර්ති දන්නත් නැතිකම පිනයි පිනක් කියන මොකක්ද කියලා දැම්බල්මී ධර්ම චරිියාව අධර්ම චරිියාව හොඳර දැනගත්තුත්. දැම්මි අධර්ම චරියා කලා පිගෙන ගත්තන්නේ අදරම චරියා කයින් කියීදද කයින්තුනයි වචනින් කියීදද හතරයි මනසිංකීයදද කාගේ අවබෝධිද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඒං ඒ ඒ අපි හිටෙන් හිතාගන්න එකක් නෙමයි ඒක බුදුරජණන් වහන්සේ ඥානයකින් චුතුපාත ඥානය උන්හන්ස බලන්න මේගුල්ල කොමද මේ නිරේ ගිහින් තියෙන්නේ. උන්නහසේ බල මේගුල්ලන්ගේ පෙරාත්මිකුලු ොුවද කරනතියනෙ නිරේ යන්න බැලුවාම මේ දස අකුසල් කරලා ඒ බුරජන් වන්සගේ බුද්ධ ඥානෙන් මේ තොරතුරු කියන්න අපිට එතර බුදුරජාන්සික සම්බුදු මහහිමෙන් දේශනා කරනන්නේ වනත් ම අපිට වෙන පොත්පත්වල නෑන අපි ටස්කොලිති කවදත් හම්බුනඳද මයවගෙන ගඩ නෑණ එතකොටට ඊළඟට ධම්ම චරියා සමචරියාවෙන් දෙවියන් අතරේ උපදිනවා කොහමද උපදින්නේ මේ කෙ තියෙනවා ග්‍රහපතිවරුණි කෙනෙක් පයි තුන් අයුරකින් ධර්ම චරියාවේදනවා. කයින් කියර එදෙනවාද තුන් අයිරමෙක ලස්සට තියෙනවා. පානාතිපාතම් පහාය පානාතිපාතා පටිවිරතෝති. ඒකිවේ සතු මැරීම සතු මැරීම අත්හැරල එකකෙන්වෙං වෙලා වාශය කරන. කොහොමදී නීහිත දණ්ඩු සතුන් ටිහිංසා කරන්න දඩමකුරු ගන්නේ ඇතට. නීහිත සත්තු සත්වහානී පිණිස ආයවිධ ගන්නේ නෑ අතට. ලද්ජී. සත්්‍ය හානියට ලැජ්ජයි දයාපන්නෝ දයාවිං යුක්තයි සබ්භ පාන බොහොත හිතානු කම්පී සියලු ප්‍රාණභෝතයන්කරි හිතාවනු කම්පීව වාසය කරනවා බං ගොගුලන්ට කියන්න ඒකි වෙනස මට මතකයි අපි දෙමල කෝලහල එන කාලේ පිටියේ ඇපිසේරවෙල හිටි එ කොටි හභ කාලි පැතර කොටි ගානු කොට හන්න පටන්ගත්හම දෙමළ ගම්මානෙ කවුරුදු තියක් තිස්සේ හිටිය බෞද්ධ පවල එහරිෙකොඩ බෞද්ධැට ක්ොම හල ගිය එතකොට ඒ තාත්තා ඒ අම්මයි ළමයි හතරදි ද කොයිද අම්මයි ළමයිටිකයකිව තාත්්‍යය අපි මේ ඉඳල හරිෙන්න්න පනමීරම් පයමු කියලා තාතිකව උඹල පලයල්ල මන්දන් අවරුදු තිස්පහක් මේ ගමී පොඩි දරු හිට මං අදුරනවා මට මොන හානියක්ද කියලා කිව්වා කවුරුත් නෑඒ ගමේ බේරන්ඩ ඒ සිංහලාව. එදකොට ඒ දරුවටිකයි මේ අම්මයි ඔක්කොම අනාාගන අපි පාන්සලටාවතිය පන්සල අපි පන්සලි විස් සමසාතාල කාමරයගොල්ල හිටිය හො ආරංචින තාත්තාව දෙමලි වෙල්ල කැපෝ කියල දෙකට කපලා ගෙහිල්ල ගමේ කවුරුවත් නෑ අවු එක හිටපු මිනිස්සු බේරන්ඩ කෙනෙ අඩුග ගෙල්ල විත් න්ගට පැවේ හ හැගල යිට ප ෙදර දන්පගේ කවුරුත් නෑ ඔය අතරෙ හිටියා අපේ එක දිදුල බල බණඩලයෙන් පත්වෙලලා අප මඩ කල් පිඳර දෙමල් මහත්තේ එයා තමයි සම්පර්ණ ෂේරීල බැලවී අරිහ දෙමළ මිනිස්සු ගහන්ඩ හදනකොට මෙහි සිංහල මිනිස්සු කාවන මේ හත්ත සන් ආරංචුන අපේ නාය කාන්දරට හන්දර මිනිස්සන්ට ප ඩ ර බල එකක් ෙන්ඩෙ පාම මේ පන්සලටකිව. කියලා කෙලෙිම ගෙනනල අපිහිටපු කාවරය අල්ලප කාමරේ මහත්්‍යය හංග අපිහිටිය කණ්ඩ බොන්ඩ දීල බලන්න වෙන්නෙස ඊට පස්සේ ඒ මහතය මඩකලපේ නාය කාදරු තනියම ජිප්ේ එක ඇතුලි මේ මහත්‍යයව හංගගෙන ගෙදරටම ගීල බස්සලාව දැක්කද වෙන්නස දැන් අරගමේ සිංහලය අතනිවෙච්ච වෙලාට කවුරුවත් නෑ හංගන්්ඩ ද මිවද යෑනි ලෝකෙ සිංහලයා දෙමලට හන්ුවවාකිගේ කිව විතරයි මමකිඒ හංගපු විදිිය දෙමළ මනිස්සුන් ඒ වගේ හරියට බේරලා තියෙනවා හංගගෙන මු දෙමලා එඒහම හරි අඩුයි සිංහලයට උදව් කල්ලා තියෙනවා ඒක මේ කියන්නේ මේ පස් නාපවෙලාට යෙදකොට මේ ති අපි ආදරයෙන් සැලකුව යට කිසිවන සක්ක ලේ නෑ අපිත් පූජ්චිකාලි එෙදකොට මේ අපනාය හරු කම්පූර්ක් කංගෙහිල්ල බස්සලාවා ඔයා කිසිදීකට බයින්් එපා පිටවා කියලා ඒවා කවුුණුත් නෑ කතා කර එතු නීට දණ්ඩුව නීහිට සත්තු ලජ්ජිත් ප්‍රාණං කරේ දයානුකම්පීව වාසය කරනවා. ඊළඟට තියෙනවා අධින්නාදානං පහාය නුදුන්දී ගැනීම කියන අදහස යාට නෑ ඒකින් වැලකිලා වාසය කරනවා මේ අරන්න වේවා ගමේ වේවා කිසිී තැනක තියෙනදයක් සොර සිටන් ගන්නේ සොර සිතින් ගන්නෙ නෑ එදකොට ඒක තමයි මේ වෙනස ඉස්සර තිබිල තියෙනවන මේ රජවරුන්ගේ කාලේ බෞද්ධ රාජධානය වයෙන් ලංකාව තියෙන කාලේ අපි අහල තියෙනවා මේ දෙවුන්දර තුද්ුවයිදලා පේදුර තුරුට අන්න පුළුව අල්ලු දහසේ හැවරිදි කන්‍යාවකට සියලු ආබරෙන් සැසලා වටිනා දියමන්තය කතේ තියන් යන්න පුරොල් පයි අන තුරන්න හැලු ඒමති විල තියනවා දැන් ආචිකෙන් කරට තනියමින්ට වැැගකිදරක කොච්චර විට සද්ද ඒඟට තියන කාමේසු මිච්චාචාරා පටිවිරතුෝ ති මේ වගේ ආර අම්මා යටතේ දෙමවපී යටතේ සහෝදුරී යටතේ සහෝදුරය යටතේ ස්වාමය යටතේ ඊළඟට ධර්මය තුළ මෙම ආරක්ෂාවලඉන්න කෙසි කෙනෙක් සමඟ අනාචාරය හැසිරන්නේ නෑ ආගේක ධර්මය සිරීම කයින් ධර්මය හැසිරීම. වචනින් ධර්මයහ සිරින්වාගේ ඇනමකක්ද? බොරු කියන්නේ බොරු කියන්නේ ෑ දැක්කදී දැක්ක නෑ කියන ඇසුවද ඇසුවේ නෑ කියනවා ඇසූ නැතුදී ඇසවා කියනවා නොදැක්කදී දැක්කා කියනවා නොකිව්දී කිවවා කියනවා එහම කියන්නේ ඒක බොරු බොරු කියන්න නෑ කියන්නමකක්ද දැක්කේ නැත්තං දැක්කෙ නෑ කියනවා ඇවේ නැත්තං ඇවිේ නෑ කියනවා ඇහුවනම් ඇහුවාකයනවා දැක්කනං දැක්කා කියයනවා. කිව්වනන් කිව්වා කියයනවා. ඒක ධර්මය හැකිරීමෙන්. ඊළඟ එක තමයි කේලංකීමෙන් වැලනවා කේලංකීමෙන් වැලකිෙනවා කියල කියන්නේ මේකයි. ඉති බින්නානංවා සන්දහතා බිඳිුච්චය සමගි කරනවා. හොට බලන්න තන ගෙදරක වුණ රඩුසරෝල් ඇති වනොත් වටේ පිටෙන් කරන්නේ මේක සමඟි කරන එකද වැඩිපුර අවුල් කරන එකද. අන්න ධර්මය නෑ ධර්මේති ඒරුණන් කරන්නේ බිඳිච්ඡාය සමගි කරනවා බින්නනංවා සන්ධහතා සහිතානංවා අනුපදාතා සමගි විච්චායට සමගියෙන් නින්ට උදව් කරනවා සමගගා රාමෝ සමගියයට සතුට වෙන. සමඟට කැතියනවා සමග රත්තුවෝ සමඟට ඇලෙනවා සමග නන්දී අනිත් ඇ සමගෙන් ඉන්නවා බල්ල සන්තෝසගෙනවා එදකොට ඒක ඊළඟට පරුසාවාචා පරුස වචනය වෙන් වෙලා කියනෝක් මේ යම් වච්චනතියෙනවන වචනතියනවා කන්න සුකා පේමණීයා හදයංගමා පෝරී එක ඇන්න මේ කනට මිහිරි පේමණීය වූ ක්‍රදයාංගම පෝරී කළ කියන්නේ වැදගත් වැදගත් වචන පාච්චි කරන භෞජන කන්තා බෝධනා කැමති බෞද්ජන මනාපා. බෝධිනාට මනාපොවූ වචන කියනවා. ඒ තමයි ධර්ම ධර්මීකයෙන් ලක්ෂ නක්කම තින් වනීද. ධර්මී තියෙන නේලා කන්න සුකා පේමණියයා හදයන්ගම පෝරී භෞ්ජන කන්තා බෝජනම උක්කමති දන් අපි ගම්ම අර්කීප ගතාව දීගා ජාගරතෝ රත්ති නිදිවරණ තැනැත්තහුට රාත්‍රිය දිගයි දීගා සන්තස්ව යෝජනන් ගමනින් වෙහෙස වූ තැනැත්තහුට යොදුන දිගයි දීගෝ බාලානන් සංසාරෝ අධ්ඥාන පුද්ගලයාට සසර දිගයි සද්ධම්මන් අවිජානතව සද්ධර්මය නොදන්නා අඥානප සස මේ මචන මිහිරි නෙද්ද මදුර නෙද්ද කනට පියනෙද්ද මේක සත්‍යනමීද සත්‍ය ඒ වගේ එදකොට සම්පම්්පලාපම් පහාය සම්පප්පලාපා පටවිරොතුෝතිී හිස්වචනවලින් වැලකිලායින්න කාලවාදී ඒ මේ කාලට ඒ කාලයට සුදුසු වචනය කතා කිරීම භූතවාදීඌූදයකින් ඇත්තදයකින් කතා කිරීම අත්තවාදී අර්ථමත්දයකින් කතා කිරීම ධම්මවාී ධර්ම යුක්තව කතා දැ අපිීම දැන් ඔබ දැම් වැරසට හ නි්තත් දෙන්න නිශසාද චම ගොගල කතාාව කරන්න කතාවක් ඕෝනෙනම නං හිස්සදදවින්ඩ බැරීමන එහනම් කතා කළුතෙම කදද ධර්ම කතාව මෙමි මේ මේ ස්වාලාව ඇතුරට ගැලපෙන එකක් අද පොහොයි දවසට ගැලපෙන එකක් අද රහතන් වහන්සේලා අනුගමනය කරන්න අධිෂ්ඨාන කරපු ජීවිතයට ගැලපෙන එකක් කතා කරන්න ඕනි එම ගැලපෙන එකක් හිතට එන්නේ නැත්තන් නිස් සද්දවෙන්න ඕනේ නිස්සාල් ඉන්නර්ම මාරුුණම් කොනිිතික හගන්න හගන්න හයිියෙන් එතකොට ඒ දැවිල්ලට ඉන්න පුළුවන් නි සදව. එතකොට අර හිතට මතක් වෙනවාන නේද එතකොටඒ නිශ්සදධතාව ගොඩක් අද දවසය ඔබට වටින්නේද එක පහට නිසත්ය පුරුදු කරපු නැතියන පුරදු එකන් හැමතිස්සම හඩ බිලබිදනන්නේ හඬ සංසිදෝ සංසිදුව නිමණන්නේ හඩ බිධබිද ඉන්නේ එතකොටර නිසද්දව ව ඉන්ඩ බෑ ඒ දෝසිය අන්නෙම ඒ පුරුද්ධක් ඇ එක පාට මොකේටද වැටන්නේ පුරුද්ධට වැටෙන්නේ ත පුරද්ධට නොවැට ඉඩන යම්ගුසි උපහයක් කරගන්න ඕනේ දැමංග උපාය දුන්න මොකදද කොනිත්ත ගැනල්ල තමන් පිටස් තරකොනනිත්තන්ට පහොඳේ වහන් ගන ඔය සිල්ලරන් දින්න කියෙලාහි අමංග කොනිිති ගහ ගන්ඩම්ම ඒක කරන්නමකෙන් වනමි නිසද්ද වට බැරිනා එතකොට අර මේමගේ අවස්ථාව නාටි පහාකායහරි ඔබට පුරදදු නොන් නිසද වේට පුරදු කරගත්ත වීරියකින් එකට වීරිය ඔන්න එදද වීරියකින් පුරුදු කරගත්තොත් පුඩ්ඩ හරි උදවලබෙන් ඔබ වීරියයට පොඩ්ඩ හරි උදවලබෙන්න්නේ ඔබේ හිතේ හයියට බොඳක මාඩුවනවා ඒක ඊටස් සිතියෙනවා ඔ බලක්ක ගන්න වාසය කරනවා එදකොට මේ වචනයෙන් කියාකාරයද සතර ආකාරයි එ සිටනුත් තුන් ආකාරයකට ධර්මය චසිර නොකෝ මති ධර්මය සිරන්නේ අනුන් සතු දේවල් තමන් සත්ව ඒවාකළ හිතන්නේෑ මේක ටහිට ොකද ලබ කරන්න ඕනි ඉන නොසිත ඉන්ද නං මුදිතාව පුරදු කරන්න ඕන මුදිිතාව අනමකක්ද අන මේ සත්වයු සැපේට පත්වෙෙත්වා මේ සත්‍රයන් තම තමන් ලද්දා වූ සම්පත්තියෙන් නොපිරි හෙත්වා මේ සම්පත් දවුණ වේට්වා කියල ප්‍රාර්ථනා කිරීම එහෙම හිතනවනං අර අනුන් සතු දෙයක් තමන් සතුවඒවා කියෙන අදහස ඇතිවෙන්නේ නෑ ඇතිවෙනකො අනුන් සතු දේවල් තමන් සතුයවා කියෙන අදහසට ඇ හිතය හටගන්නවා සිවුම් ඉරිසියාවකුත් එක්ක. විරිසියම කටගන්නවන ඕනි තමට මකු කරගන්න බෑ තමන් කාය ඇතිසිේ න්න බාසක යනවා ඔන්න අල්ල පෙට එක්කෙන මෝට සයිකලැක්ගෙනල්ලා ට පස ටිකකාල්ලක්කයන්ට යා උත්හය කෝමහර වීරියයෙන් දුණු වෙලලා ඔන්න කාරෙක් ගෙනනල්ල ඊර කාපනා කරනු අරුම් විතරක් දියුණ වෙනු ඒක එහම නෙම අපිකමයා ගුණ ධර්මරකිනවා ධනීනෑකිම ගුණවන්ත වෙලා එන්නවා අන්න ඒව කිදිව දකිනකට සතුටිවෙන්නඩ උපකාර වෙන ප්‍රධාන දේීමමකක්ද මුදිතා මුදිතාව තියෙන්නනේ මේ අනුන් සතු දේ තමන් සතු නොවේවා කියන අදහසට ඊළඟට තියෙනවා තරහා සිතක් නැතුවවාසය කිරීමට අරක ධර්මය හැසිරීම මුදිතාමතියා ගැනීම තරහා සිතක් නැතුවාසයකිරීමට තියෙනවා මේක බලඩ ඉමේ සත්තා අවේරාහොන්තු මේ සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා අභ්‍යාපජ්ජා හොන්තු ව්‍යාපාද නැත්තෝ වෙත්වා. අනීගාහොන්තු දුක් නැත්තෝ වෙටවා. සුකී යත්ා නම් පරිහරන්තු සැපසේ තම ජීවිතය පරිහරණය කරත්වා ඒක මෙනෙහි කරන්න කියනවා. ඒක මෙනෙහි කරන සතත්වයාට වෛරචිත්තය නැතිවෙලා යනවා තරහ නැතිවෙලා ඇනවා. එදකොට ඒ වගේ මෙනෙහි කරන්න පුළුවන්කම අයිතිවෙන්න මොකේටද ධර්මයේ හැසිරීම. ඊළඟට තියෙනවා මෙයා පිළිගන්නවා එ හිතෙන් පිළිගන්නවා මෙලොවක් තිබේ පරලොවක් තියෙනවා මට මවකිෙනෙක් ඉන්නවා මට පියෙක් ඉන්නද දැ ලෝක ඉන්නවන අනිත් ලෝකෙ අම්මල තාතල මැද්දි තමන් වැදුුව අම්ම එක් නැනේද. අම්මල තාතල මැති තමන් ජාතකරුපිය එක්කෙනයි එතු ඒ අම්ම තාාත්තාව වංවාසයෙන් හඳුනාගණ්ඩ ඒ දක්ෂතාව සම්මාධ චිටයිතියක සම්මාධී්චී කෙනවා එක. එතකොට මිලෝපිර පරලව තියන මවපියා ඉන්න ඕපපාතික සත්වයෝ ඉන්නවා ඒදන මේ ලෝකයේ ශ්‍රමණ බ්‍රා්ණයෝ ඉන්න මේ අවෝධයක් ඇතු ධර්ම දේශනා කරනෝ කියල දැන් එකට ඒ අදස නැත්තන්න්නේ මේ බුදු කෙනෙකුගේ ධරමට හිතයන් නැත් මිසදිටි එක්ෙනට ඒහෙම බදු කෙ පාලවෙලා ධර්මයක් දේශනා කරනවා කියලා එහේ මේකකට යන්නෑ හිීත ඒක සම්මාධිච්චී ලක්ෂණයන් බුදුකෙනෙක් පාල වෙලා කියන ධර්මයක් කියලා මෙමත් ඒක කියනවා ඊට පස්්චේ ග්‍රහපතිවරුණ මේ විදියට ධර්මය හැසිරීමෙන් මාරණීම් මත්ති දෙවියන් අතර උපතිනවා කියනවා ඇතු රේලඟට තියෙනවා මේකේ දැම් බල බුදුරජන්වාන්සි විිස්තර කරු ගහපතිය දැම් දැම් බුදුරජන් වහන්ස මේ වැඩපු ගම්මානි මොකක්ද සාලා මේක වැඩිපුරන්න කවු්ද බ්‍රාහක්්මනියෝ මේගොල්ල ධර්මයට පරණයිද දැ ඔබගේ අවරුදු ගානක් වැඩස රහමට අපයිද නෑ මේගොල අලුත් අයි ධර්මය ගැන ලොකු දැනු මතිබිච්ච නැති අය මේ ගොන්ට ආසකලය මොකක්ද නිරේ අනවනන් කෙනෙක් නිරයන් හේතු මොනවාද සුගතය යනවනං ඒ සුගතිය උපදන්ඩ හේතුමනවාද දැම් බුදුරජාණන් වහන්සේ දැම් මේකුලන්ට ඉල්ලපු දේ ලස්සට තෝල්ල දෙෙනවා එටපස කියනවා බුදුරජාන් වහන්ස වදාලා ග්‍රපතිරණි ඔබ ආසනං ඔබ ාසනං ආයමත් උසස් බමුණු කුලි උපදින්ඩ බාසනං කට උපකාරි වෙන්නේ ධර්මය හැසිරීමයි ඔන්න කියනවා ඊළඟට කියනවා එතකොට ඔබ මරණින්ම්මත්තේ ආයමමුත්තු සස් පමණ කොලි ඔබොට උපදින්ද පුළුවන් වේවි ඉරබස කියන ඔබ ආසනන් රජ පවුලක උපදන්ට ඒකට උපකාරි වෙන්නෙත් ධර්මය හසිරීමයි එතකොට ඔබ මරණින්මත්තේ උපදීකිවයි ලෝ ඒ පවුලක ඔබ හාසනම් හා දනවත් ගෘහපති පවුල කපතින්ද ඒකත් ඔබට වෙන්න පුළුවන්කව හැබැයි ධර්මය හැසිරුණොත් විලාන්ඩෙකිව ගෘපතියව ආසනං අහෝ වතාහං කායස්සබේදා පරම් මරණ චාතු මහාරාජිකා නම් දේවතානම් සහවිතංග උපා ජයන්තී. ඔබ ආසනං සතරවරම් දෙවරුන් අතර උපදඩ ඔබට ඒකත් පුළුවන් කිව්වා මොකදද හේතුවඒකට ධර්මය හැසිරීම ගෘපතිබ ආසනං චාත්නයේ තෞතිසාාවය උපදන්ඩ ඔබට ඒකත් පුළුවන් කිව්වා හේතුවමකක්ද ධර්මය හැසිරව ගෘහපතිවරුණ ඔබ ආසනං යාම ලෝකේ තුසිත ලෝකේ නිර්මාණ රතිය උපදින්ඩ ඒකත් ඔබට පුළුවන් කිව්වා ඔක්කෝම පදින්නල අවස්ථාව ලැබෙන්නේ ධර්මයේ හැසිරීමෙන්. විළට කිව්වා බුදුරජාන් වහන්සේ ග්‍රහපතියවරුණි ඔබ කැමතිනම් බ්‍රහ්ම ලෝකයේ උපදන්ද ඔබට ඒකටත් අවස්ථාව ලැබෙන්නේ කොම හැසිරීමෙන්ද ධර්මයේ හැසිරීමෙන් ගෘපති ඔබට කැමතිනම් එක තේෙන්වා සියලූ බ්‍රහ්ම ලෝකවල විස්තරේ කියලා නිියවසංඥා නාසංඥාතන දක්කොට උපදින් දවස්ථාවක් ඕන නං ඒකත් ධර්මය හැසිරීම ඉළඟට තිෙන ගෘපතිය ගෘපතිරුණ ඔබට ඕනෙ නං මෙහෙම අනේ මටේ කොහහිවත් උපදින්ට ඕනි නෑ. මට මේ ජීවිතයේීම ආශ්‍රවයක්ංක්ෂය කරලා. අනාශරූ චේතව විමුක්ති පලය ප්ඥා විමුක්තිය සාක්ෂාත් කරල රහත් පලට පත්වෙල වාසය කරන්න ඕෙ නං ඔබට ඒකත් පුළුවන් ඒක වෙන්නෙත් ධර්මය හැසිරීමෙන් කියනවා එතකොට බලන්ඩ එහනම් මේ ධර්මය හැසිරීමෙන් කොච්චරණන් දීවල් විවෘත වෙනවාද ධර්මය හැසිරීමෙන් මනුස්ස ලෝකෙත් විවෘත වෙනවා ධර්මය හැසිරීමෙන් සදිවිලෝකත් විවෘතය වෙන ධර්මය හැරීම බ්‍රහ්මලෝක දාසයත් විවෘතය වවා ධර්මය හැසිරීමෙන් සෝවාම්පලඇත් විවෘත වෙනවා සකදාගාමි පලයත් විවෘත වෙනවා අනාගාමි පලයක් විවෘති වෙනවා අරහත්ඵලයක් විවෘතියෙනවා. අධර්මය හැසිරීමෙන් ඒ සියල්ල වැහෙනෝ. අධරම හසිරීමෙන් ඒ සියල්ල ැහිල්ල වෘතියෙන්ම කදද නිරී විවෘත වෙනවා තිරිසංඟපාය විවෘත වෙනවා ප්‍රේත ලෝකයේ විවෘති වෙනවා අසු ලෝකී වෘති වෙනවා දැමිටෙක්ල් අපි දැන් සෑහැන කරන ජීවත් වෙල දැ මේ ජීවත්තෙන් කාලපරි්චේදී තුළ ඔබට වැඩිපුරහට ලබුණ ැල්ල පලච්චයි කොහෙපන්න කෙලද ප්‍රේත ලෝක ගයාගල පිරීතු ලෑන්ගවල්ලට හෙනවා බෙල්ල කරකිලා ඔලු හොල්ල ගෙන කියෙලා හලාගෙන ඇදගෙන වැටිනවා දැකරනඇත්ද එතකොට කෝම ධර්මය හසිරල නෑනේන්නම් එ හේතුවම කන්දහින ආධර්මී හෙසිරීම අධර්මී හෙසිරීම කට අධර්මය හැරීමෙන් තමයි ඒක වෙන්නේ ධර්මය හැසිරුනා නම් මේකී පුදවල් වෙනවානේ බුද්ධ වචනි බොරුව වෙනවාද මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධිනි උන්වහන්සේගේ සම්බුදු බලයෙන් වදාාරණ ධර්මිනමේ එතුකට උන්වහන්සේ බුදු නුවනින් දැකලා දේශනා කරනන්න ධර්මය හැසිරීමෙන් තමයි මේ ඔක්කොම අපට තියෙන්නේ ධර්මයයට පස්සේ මොකද වුණේ ඒවංගෝොත්තේ මෙසේ කිව් විට වදාළ විට සාලීයකා බ්‍රාහ්මණ ග්‍රහපතිකා, ගහපතිකා භගවන්තන් ඒ තද වෝචුන්. එතුට සාලානෝර වාසයකරපු මේ බ්‍රාහ්මණ ග්‍රහපතිවරු දන් ඔන්න බුදුරජන් වන් සේව දේශනා කළ ආන්තිමට වදාලමකදද. ඕගොලන්ට රහත්වන්න ඕන්නන් නිවංසුව සාාෂාත් කරන්න ඕන්නන් ඒකටත් හේතුවෙන්නේ ධර්මය හැසිරීම මයිකෙවා. මේ ්‍රහමණ ග්‍රොපතතිර බොම සන්තෝසයට පත් වුණ සන්තුවියට පත්තලා කියනෝ අභි කන්තන් බෝගෝතම බවත් ගෞතමන් වහන්සේ අති මනහරයි අභිකන්තම් බෝගෝතම බාත් ගෞතිමයන් වහස අති මනහරයි කියනව බවත් ගෞතමන් වහන්ස නිකුද්ජිතන්වා උක්කුද්ජෙයියේ යක් මුනින් අතට හරෝල අතිබිච්චේ එක උඩුවතට හැරව වගේ කියටු පටිච්චන්නන්වා විවරයියේ වහලති විච්ච එකක් ඇල්ල පෙන්නවා වගේ කියනවා මූල්ලස්සවා මක්ගං ආචික්කයියේ මං මුලාවෙච්ච කෙනෙකුට හරිපාර පෙන්නුවා වගේ කියනවා අන්දකාරයේවා තේල පජජෝතන් ධාරයේ චක්කුමන්තෝ රූපාණි දක්කින් තීති ඇස්සැත්තෝ රූප දකිත්වා කියලා අන්දකාරයේ අඳුරේ පහනක් පත්තු කලා වගේ කියනවා අඳුරී පහන පත්තුක ලවගේ කියව ඇස්පේනයට රූපපේන ලැබේවා කියලාම ආකාරයට බවත් ගෞතිමයන් වහන්සේ ධර්මී දශනා කළා ඒති මයම් භවන්තන් ගෝතමන් සරණංගත් ඡාම ධම්මංච බෙක්හු සංගංච කියන ඒ නිසා බවත් ගෞතමයන් වහන්ස මම අපි බවත් ගෞතිමයන් වහන්සේත් භාගිතුන් වහන්සේ වදාළ ධර්මයත් ශ්‍රාවක සංඝ සරණ යනවා උපාසකය නෝ බවන් ගෝතම උධාරීතු අජ්‍යතක්ගේ පානුපේතිය සරණන් ගතයේති අද පටන් පණ තියෙන තුරා භාගිතුන් වහන්සේව සරණගී ධර්මය සරණගගේ ශාවක සංඝයා සරණ ගිය ශ උපාසකුරු බවට අපි පිළි ග්න්නාසෙක්වා කියනෝ දැන් එතකොට දැම් බලන්න මේ සරණ ගියපු රටාව මේ සරණ ගිය කොහමද බුදුරජාණන් වහන්සගේ අවබෝධය අදහගරනීද. දැ මේ ධර්ම දේශනාව තුල කියවෙන්නේ කාග අවබෝධීද බුදුරජාණන් වහන්සේගේ අවබෝධී ආයුට පසේ බුදුජන් වස වදර දාහහින උපාස කරන දැන් නස්කාරක තු ක නෑ ආදයන ක කියම බදන් සරන්න ගත්්චා කලා දන් ස්ලමන් කියනැක ෙමුණවාාවද නෑ? එකොට දැන් අපි මේ බුදුරජාණ වහන්සේ නවතන සරණයන්නේමකෝ අපිට මතක නැති නිසා සාරණ ගේී බව සරණගේ බව මතක නෑ නමුත් දැන් අපිටයි පෝංචි කාලෙත් ස්කෝලයනෙකට තැි බදධන් සරණන් ගච්ාම කිව්වා මාලගෙදුරත් කිවවා ඒලට ස්කෝලි දිත් කිවවා ය වෙන තුස්සවක දදිත් කිව දැම ක්ම කළ දැන් අපට හිතෙෙන යමක් ආරම්භ කරද්දී කියන කියමලක් යම් කටයුත්තක් ආරම්භ කරද්දී කියන දෙයක් කියලනනි දැන්ඟ අපට තේර ලා තියෙන්නේ දැන් මේක හෙමිකක්ද තියෙන්නේ නැත්තම් තමන්ගේ මුළලු ජීවිතයේම හසුරෝ ගන්්ඩ තමන් සරණය ඇමත්ද තමන්ගේ සිතකාය වචනය කියන තුන්දොර ධර්මය තුළ පිහිටුහ ගන්ඩ තමන් සරණය ඇමත් තමයි මේ කරන්නේ. ඇතු ඒක තේරුන් නැත්තම් තමන්ට මේ සරන්න පිහිටන්නේ පිහිටන්නේ නෑ ර නො පීටිපු කෙනෙක් බුදු කෙනෙකුගේ අවබෝධය පිළිගනීද නෑන බුදු කෙනෙකුගේ අවබෝධය පිළි ගැනීමයි සරණ එකට තියන්නේ එකට තියෙන්නේ යති නිසා හරි විදියට බුදුරජාන් ැන් න්වහන්සේ මේ ධර්මය දේශනා ක ලතින් උුණස ඇස් දෙකින් දැක් නනිරී උනාසි ප්‍රේතලෝකය පේතය ගැන දැක් අඋුනාසි දේශන කළ සහර පෙේතතින් ගැන විස්තර මනුසයන්ට කියන්නෙත් නෑැකිව මිනිස් අදහ නොගත්ව බදුරජන් වන්සගේ අවබෝධන අදහ නොගන්නේ එදර එමිනිස්සන පවුරස්සෙනවා කියලා. ඒමතියන පෙරේටන්ගගේ විස්සර මුගලම් මාරහතන් වහසේ දැකපු රීළඟට සමාර් ග්‍රහන් වවාන්සල දැකපු පෙරේතයෝ ඒ රහතන් වහන්සඇල්ලකන ස්වාමින් අපි දක්ක මේ පිරේතුව හිටරාගන්න බෑ මේ යොතුම් විෂි පහදදික මේ මේ පෙේත සර්පයක දක්ක මනුස්සයක මනත්තිය. ඟ සරපයකුගේ වගේ නට ද ගි විල 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 ඔලුට මන ඔලිුවන්ද ගිියවිල යි නට කියන මේ බැගෑ හැඩික් ෙදරික ඉන්නවා කියනවා කියවා භික්තුුව හොම දැක් කියනවා මාත් දෙක්ක කියන ඔය ගයාවත් රජගත් අතර ඔයි පේට ඇවි දවදිීටයමන් දැක් කියන මං කාට කිවනෑ මොක ද හේතුව මේ දිවස්ලාබිය දැකපු දෙයක් කියඕක සාමාන මිනිස්සුන්ට මේක ගෝචර වෙන්නේ ැකිවන හිම මනිස සැකරනක කොහහි දො ජාති සත්ව වන්න කියෙල. එතකොට ඒ ගර ඇට නැකිල්ලි පෙරේදයෙක්. ඒ ඇටහැකිල්ල ඉ ලොකු කුල ගෙඩි හැටදාහකින් ඔොලුවොට වදිනෝ. හැම කිසි මේ අර සුනෙත්ත කියන පසේ බුදුරජයන්හන්සි කනට ගලක් විදලා. අර්යගක් අර පෙරේත ඇයට වනේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඉින්ෙද්ද දම් බලන්න මිනිස්සු හදාගන්න විදි අධර්මී අධර්මි වැඩකරනි විදිේ ඒ බුදුරජාණන් වහන්සේ තගරසිකීවෙන්න ඕන්නේ බුදුරජාණන් වහන්සේ බරණැස වැඩින් දෙද්ද ඔන්වහසේ නගරිට වඩින. ඉතුර උ කුටේ තියෙන පාරි අයින තියෙනව කුඹුරක් දවසක් මේ කුඹර සාමන පැහිලතිීද ඒ පසේ බුදුරජාණන් වහසේ බැහැදක්ඉඩ බරණැසි දල මිනිසු ගහිල්ල බණහන්ර තිඒ මනිස්සුගේපු වෙලාවවෙතින් අර නිියර යන්ඩ ඇති එහ මේ ඔය ග්‍රයංග හත්දිිකක් පෑගෙන් නැති මේකට හොඳටම වෛර බැඳ ගත්තා අර පසේබුදුරජාණන් වහන්සේ ගැන බයිරබඳන කල්පනා කළ මටම කුඹුර හදාග්ඩ විදිියක් නෑ මගේ මේ ගොයිම හදාගන්න විදිිය නෑ මේ ශ්‍රමණය කැවිල මේ කුටියක් හදාගෙන ඒනිසාමයා ඔවුන් තැනක ගියයි මට මගේ කෝර පාඩුව කරගන්න ඕන කියලමයා අර පස බුදුරජාණන් වහන්සේ ගමට පිින්ඩ පාති වැඩි එකක් ඉඳලා ගිනිති්බ කුටිය කොටය ගිනිි තිලා ඔක්කොම පුච්චල ගිය ඉරවස වන්හන්සේ වැඩිය දානි වරඳලා වැඩියම දැක්ක මේකෝ ගිනි තියල කවුඩාර කියලා තේරුන්ගත් මෙත මංින්න්නට සතුරු නැව වනසි දන්නේ කවුද ි ක ලිකළ හොල බලන්න ගන කවුර සතුරු නැතිව ඇති මෙ මම් පිටත්ව වගේල ඒ පලාත දාලප වැඩිය ඒ ක එතිදියා හිතු ඇවෙලා ගිනි තිලැපිටත් කළ හිතුව දැම් ප්‍රශණන ප්‍රසිීවර ඇදැං හරි දැම්මට සැනසිල්ලි මගේ කුම්ඹරේ වැඩරන්න පුළුවන් කියලා දෙක්කන කුම්ඹරරි වැඩ යුදම් විසි පහදදික ඉසාර්පය ඒදු විසිපහ කියන යුදනක් කියයන්නේ කිලෝමිට දහයක් මි දෙසී පනාත්දිික ඉසාරර්පය එදකොඩ බලන්න බූත සරපය එතකොටඒ ඒ කර්ම විපාකයි ඒ ලක්ඛන මහරතන් වහන්සේ දැක්ක එක. ඊළගේගේ ඒ ප සුනනිට්කෙන්ට පසේ බුදුරජන් වහසගේ කනට ගලක් විදින. ඒ ගල විදපු ගල්ල මේ කණින්ගේල් අනි කනින් එරිටයවා උන්වහන්සේ එතනම මේ සිහියෙන් ඉදලා ඒරදිියෙන් කොටියටි ල්ල පිරුණම් පානු ඒකපාකට නිරේ විපදිලා එපදිලලා ඉපදිල ඉදර තමයි මේ ප්‍රේත ලෝකට ඇවිල්ල දැන් ඔය ගයාවත් බුද්ධ ගයාවත්ත කෑග ගහ විදින පිරේටය. මොකදද මේ අධර්මය හැසිරීම ධර්මය හැසි අධර්මය හසිරීම කළ දෙකත් තියෙනවා එ ඔබ මේ ධර්මය ගෙන ගන්නුවලින් කුමකටද. ආධරමය දුරු කිරීමට ධර්මය පුර්දු කිරීමට ඒ අදහස් ඔබට වෙන්න ඇත්තන් මේ අහන එකින් වැඩක් නෑ. එය නිසා අධර්මය දුරුකිරීමටත් ධර්මය පුරුදු කිරීමටත් තමයි අපි මේවා එකන ගන්නේ හතුට මේකට අපිට උදව කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය බුදුරජණන් වහන්සේ දේශනා කරන්නේ ඔක්කොම අපි රවට්ටන්ට නෙමේ උන්න්නහන්සේ අවබෝධය මේ දේශනා කරපු දේවල් උනාහසේ මේ එකක් එකක් ගානි දැක්කා ප්‍රාණ ගාතය මකක්ද කලව වඋනාන්සේ හරිවිදිර තේරුවා සුරකම මොකක්ද කියලා හරි විදියට තෝරලා තියෙනවා කාම විසු ිච්චා චාරණ කයන්න මොකක්ද කියල හරිවිදි දැ දැම් බලද්දි නොවිදිට බලද්ධී වර්තමාන වෙනකට ලාම ස්කොල් නමේ කවුදු හතාට නම වෙනකටම නොමග. අදර්මේ තරුණ කාල වෙනකට ය අම්ම තාතයි කිව කියලාහන්නේ සෞදරයේ සෞදරියයක් කිව කියලාහන්නේ මපියන්ගීම රැකවර ටිද ඉඳගෙන නිකාං දුරාචාර අනාචාර ජීවිත හොරින් හොරින්ගේ වෙනවා උදදට පව්කරගන්න පව්කරගන බසට යනකට හොඳ පොට්ටනයක් තියෙනවා තමන්ට ලෑස් වෙලා මාරණය මත්තේ නිරේ නිරෙයිඳලාආයිත් කොඩටාවත් ෝකයේ සහරවිට දානාදී මනර පොඩ්ඩක් දිල තිබොත් මනනි මත්ත එකක පාට නිරේයනයකරන්න පේීත ලෝකටයි පෙරේතලෝකී ටික කාලයක් ඉඳලා ඊට පස්ස නිරේටයයි ගුඩාදුරට ප්‍රේතලෝකට ගියොත් ආය මේ පැත්තනඉන්නේ එතනින් පල්ලෙ හැට තම එතනින් නිරට තන ඒම නැත්තන් තිරිසංග පායට දැන් අපට පේනනේාරියනකට බල්ලු බලල්ලූ ට මේ අසරන සත්තින පේනවානේද. මේ ගොල්ල මනුසල්ලො හිට පාද නැද මිනිස්සු මනුස්සලෝක අපි වගේ හිටපු අඇෝය. අධර්මය හැසිරිලා. අධර්මය හැසිරිච්චික විපාගේ ඔබට කෝබි පේෙන් නැද. මිනිස්සු කලි නාාත්වල හිටපු. අධර්මය හැසිරිලා ඒ තත්තට පහලටම වැටි වැටී වැටි වැටි යනවා. ති ඔහොම ගිහිල්ලා ඒ කරම විපාක ඉවරවෙ නෑනේ? ඇ ආයමත් එ ආයමත් කර්ම රැස් කරන මතක ඔබට අරමං එක කතාවක කියාද වන්නා බුද්ධ කාලේ එක ස්වාමින් වහන්සේ නමක් සිවරකට ආසා කරලා කාවයෙක් වෙලා උපන්න කාවිත් දැක්කම අපිහිටයිද මේ අපොත් එච් හාමුදුරු කියලා අපිට කවදාවත් සිවිල්ලක්කේද ද බුද්ධ කාලේ අපවොත්ච්ච භික්ෂුන් වහන්ස කොවි හිටිය දකොටසිවුර හිටියි කාවා වෙලා අවුදන්නවාදක අපිටාන්න කොහොම ද මරයට පත්චකම ලස්සනට පෙටි සරසල තිබ පිතන දැන් හරි උඩ ඉදල ජම් බලාගෙන ැති හට මේක මේ කරන හැටි අපිමිේවා අපි කොහොමදන්නකො හති කෙලයා එෙතකොටට එතනට පුරහතන් වන්සලා ලෑස්තුනා ඒ සිවුරු අරගෙන සංඝයාට බෙදන්ඩ සංඝයට පූජ කරන්න බුදුරජන් වන්සේ මකක්ද පණිඩේවී ආසිවුර එහෙම තියෙන අති තියන්න එපා කිව්වා බුදුරජාන් වහන්සගේ අදහසාල භික්ෂ නාාසලකට අත තිබ්බේ නෑ එ ට පස්සේ දවස් හතකට පස්ස ගෙල් ලැව ස්වාමේනය යයි මෙහෙම දවස් හතක් මේසිවර ගණ්ඩිපාකිවවේ එතක කිව් අමකක්ද මේ මේ කාවර්සිවර දුවදුව හිටිය මොකක් කියලද මා සතුදේ පැහැර ගන්නවෝකයකි තරයි හිටිය කිව්වා කට ගත්තනං හිත දූසිත වෙනවා කිව්වා අ ගන්නාය කෙරෙයි ඒ ලබන්නේ රහතන් වහසේලා කිව්වා ඒ දූසිතඋනාන නිර යනවා කිව්වා. ඒක වැලක් ඔබුදුර ජන් වහස ඉටස මරණයට පත් වෙලා තුසිත දිවලෝක උපන්න තුසිතේ යන්න පුළුවන් පිනත්තිපිච්ච කෙනෙකුට වැරැදුනි. එහෙවන දැම්මිනිස්සු ගැන කතා කරන්න දෙත්ති ෙනවාද. කතා කරන්න දෙයන්නේ ඇදැන්. දංමිනිස් උඩගුත් වැඩි පුහු වැඩි ඒකයි පේ නිසා ඒ මේක තියෙන හරියට අපි මේ තේරුම් ගන්න ඕන ොහොම බානක ගම්ම ගම නක් බව තේරුම් අරගනයේ ධර්මය යහලා අපිඋනත් මේ ධර්මය ඇත්ත කියන්නේ හංගන්න ඇතුමේ ඔක්කම නූන තියෙන කෙනකට මේක තේරුම් ගැනීමටයි නුවන නැති කෙනෙක් ගෙන් අපිට කරන්න දෙයක් ොද න ය කෙන තරුම් කරන් අකුසල් දුරු කල්ලා ධර්මය හැසිරට වීරිය ගන්න ඇත්ද. නෝනැත්තා වීරිය ගන්නවා නෝන නැතිෙක්කෙන ගැන කරන්න දන දැන්වුනත් අපි කතා කරන්ටි පාකම නොනැත්ත නිහන්ුවේදී. නොන මදයක්න පැටලි පැටලියයි මොනුව කරන්නද. ඒකයි තේනිසා අපි වේ වෙලාවේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඇහවේ සාලෙයියක කියන සූත්්‍ර දේශනාව ඇහවේ සාලා කියන ගමට බුදුරජාණන් වහන්ස වැඩුවෙන් වැඩම කරපු වෙලාවේ කාරංච වෙලා ගම්මු ප්‍රැස්සුන භාගිතුන් වහන්ේ බැහැදකින්න ගිය ඒවෙලාවේ ඇහවා නිරේටයන්ඩ හේතුත් දෙවියෙන් අතරටය අන්න හේතුත්ති ඒ එක විස්ත්‍ර කල්ල ඊට පස්සේ කියා දුන්නා ඒ දේශන වහල එමිට සොඳටින් පැහැදිලා අන්තිනමොකදන බුදුරජාණන් වහන්සේ සරණ ගියා ධර්මයන් සැරණ ගියා සංගය සරණග අන අපටත් බුදුරජාණන් වහන්සේ සරණ සංගරත්නය සරණ ලැබිල අපටත් මේ සුගති රැකවරන ලබාගන ගෞතිම බුද්ධ ශවාසනී චතුරාරි සන්ති ධර්මය අවබෝධ කරගණඩ වාසනාව ලැබේවා. දම්සිහනත,